අයිබුවන් සුබෝදසනක් සියලුම දොරටුතලට හරි වාඩි වෙන්න බලන්න. දැන් ඔගලොන්ට පාඩම් ටික ඉක්මනට කරගෙන යන්න තියෙන්නේ. ඒක නිසා මම පොඩ්ඩක් ටිකක් ඉක්මන් කරලා කඩලු කරනවා. එතකොට බලන්න සියලු දෙනා එතකොට හරි. එතකොට බලන්න වැඩ පහසු කරගන්න සරල යන්ත්‍ර වර්ග හතර නවත්තක දැන් ටෙක්නටක් ගාලා. එතකොට වැඩ පහසු කරන්න ගන්න සරල යන්ත්‍ර හතර ලීවර, ඊට පස්සේ ආනත තලය, ඊට පස්සේ කප්පි, ඊට පස්සේ චක්‍රය හා අක්ෂ දණ්ඩ. එතකොට අපි ඒකට කියනවා මොකක් කියලාද පුතා? සකහා අකර කියලා. එතකොට මොකද්ද සකහා අකර? එතකොට ලීවර, ආනත තලය, කප්පි, චක්‍රය හා අක්ෂ දණ්ඩ. එතකොට චක්‍රය අක්ෂ දණ්ඩට සකහා අකර කියනවා. 86 පිටුව පෙරලා ගන්න පුතේ. 86 ඉඳන් යන්නටක් ගාලා. හරි. ඊළඟට උතර කොමන් කියද? හරි හරි. එතකොට පුතා ලීවර කියන මාතෘකාව යටතේ ප්‍රැක්ටිකල් එක එදා කියා දුන්නා. එතකොට එතනදී ඔබට මතක ඇති මේසයක් මත පොතක් තියලා ඒ පොත චලන දුර එක තමයි ඒ කතාව කතා කරේ. එතකොට එතනින් පස්සේ ඊළඟට ලීවරයක කොටස් ටික, ලීවරයක කොටස් තුනයි. මොනවද පුතා ලීවරයක කොටස් තුන? අමලු අඩමෙන් ඕන. ආයාසය, භාරය, ඊළඟට දරය. මොකද්ද ආයාසය, භාරය, දරය? දිනල්කා තෙසලි. එතකොට ආයාසය කියන්නේ මොකද්ද? අපි බලය යොදන තැන, අපි බලය යොදන තැන. ඊට පස්සේ දරය කියන්නේ කැරකෙන එක තැන කියලා හිතා ගන්නකො. එතකොට ලේසි, නැත්නම් බලය ක්‍රියා කරන ලක්ෂ්‍යය. හරි. එතකොට ඊළඟට භාරය කියන්නේ මොකද්ද? භාරය කියන්නේ මොකද්ද? ඒ අපි මොනවාරි කපන්න ගන්න මොකද්ද? බර. එතකොට එහෙම නැත්නම් ලීවරයක් ගත්තොත් ලීවරය මගින් එසවීමට තැත් කරන මොකද්ද? බර. ලීවරයක් ගත්තොත් ලීවරය මගින් එසවීමට තැත් කරන මොකද්ද? බර තමයි අපි කියන්නේ මොකක් කියලාද? භාරය කියලා. ඒක ඔය විදිහට ගත්තා. ඊළඟට එතනට කනේ දැන්න කරලා තියෙන්නේ. හරි. ඊළඟට පුතා ලීවරයක කොටස් ගැන කතා කරනකොට ගිය සතිය අන්තිමට ලියාගත්තා. එතෙන්දී මම ඔයගොල්ලන්ට ගෙදරදී අඳන් එන්න කිව්වා. එතන ඉඳන් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. දැන් අපි බරක් උසවනවා කියලා හිතන්නකෝ. මේ විදියට අපි ගමු. ඔන්න මේ පැත්තේ ඔන්න යම්කිසි බරක් තියෙනවා. ඔන්න මේ පැත්තේ යම්කිසි බරක් තියලා මෙතන ඔහම ආධාරකයක් තියලා. හරි. මේ බර ඔසවනවා දැන්. එතකොට ඔසවනකොට මෙතනදී ඉහළටද පහළටද බලය දෙන්න ඕන? පහළට. පහළට තමයි ඔසවන්නේ. එතකොට එතන මොකද්ද පුතා? ආයාසය. පහළට යදනවා නම් ඒක මොකද්ද පුතා? ආයාසය. ඊට පස්සේ මෙතන බර මෙයාගේ පල්ලෙහාට තියෙනවා. ඒක අපි හඳුන්වනවා මොකක් කියලාද පුතා? බාර. ඒක මොකද්ද? බාර. මෙතන පල්ලෙහාට දිනවා ආයාසය. මෙතන තියෙනවා මොකද පුතා? බර. එක බාරය. ඊට පස්සේ දැන් මේ ආයාසයයි මේ බාරයයි මෙතනදී අතර මේ ක්‍රියා කරනවා. දැන් මෙතන තමයි ඒ චලනය වෙන්නේ. මොකද පුතා? මෙතන මෙතනදි තමයි ඒක ඉස්සෙන්නේ පාත් වෙන්නේ, ඉස්සෙන්නේ පාත් වෙන්නේ එක සිද්ධ වෙන්නේ. මේ ලක්ෂ්‍ය අපි ගන්න මොකක් කියලාද පුතා? දරය කියලා. එතකොට දැන් මම ගිය සතියේ කිව්වා පළවෙනි ගණය, දෙවන ගණය, තුන්වන ගණය, ලීවර, රෝම ඉලක්කමෙන් ගත්තොත් එතකොට හරි නැත්තම් ඒක එහෙම ගැළුවක් නැහැ. එතකොට පළවන, දෙවන, තුන්වන ආබාධ කියලා මෙහෙම ලියා ගන්න කිව්වා. එතකොට දරය නැතනම් මොකද්ද පුතා? පළවන වර්ගයේ ලීවර කියලා මම කෙටි සටහනක් විදියට මතක තියා ගන්න කිව්වා සිටු දෙනාට. එතකොට බලන්න එතනදී දරය මැද නම් මේ මොකද්ද? පළවන වර්ගයේ ලීවරයක්. පැහැදිලි. එතකොට මෙතන ආයාසය නම් මෙතන ආයාසයේ ඉඳන් මෙතනට තියෙන දුර අපි ගන්න මොකක් කියලාද පුතා? ආයාස බාහුව. මොකද්ද? එතන ඉඳන් එතනට තියෙන දුර ආයාස බාහුව. ඊට පස්සේ දැන් මෙතන බර ක්‍රියා කරන ලක්ෂ්‍ය ඉඳන් මෙතනට දුර මොකක්ද කියන්නේ පුතා? බාර බාහුව. එතකොට ඒක මොකද්ද පුතා? බාර බාහුව. ඒකට අපි කියන්නේ බාර බාහුව. අනිත් පැත්ත මෙතන ආයාස බාහුව. මෙතන ආයාස බාහුව.
අතන මොකද උදා බාර බාහුව. එතකොට ආයාස බාහුව ඊට පස්සේ බාර බාහුව මතක තියාගන්න. ඊට පස්සේ වචන තුනක් එනවා පුතා ඊළඟට මොනවද? යාන්ත්‍ර වාසී. මොකද ගන්නේ? යාන්ත්‍ර වාසී. එතකොට යාන්ත්‍ර වාසී කියන්නේ මොකද්ද? අපිට තියෙන වාසී මොකද්ද මෙතන? හරි, යාන්ත්‍ර වාසී කියන්නේ මොකද්ද? අපි සරලව අදහසක් කතා කරනොත් මොකද්ද? යාන්ත්‍ර වාසී කියන්නේ යන්ත්‍රයේ තියෙන වාසී. ඒතර අපි යන්ත්‍රයට යොදනවා යම් කිසි ආයාසයක්. ඒතර ඒකෙන් ලැබෙනවා මොකද්ද පුතා? යම් කිසි ප්‍රතිඵලයක්. එතකොට අපි යාන්ත්‍ර වාසිය අර්ථ දැක්වීමට යනකොට එතෙන්දී බාරය බෙදීම ආයාසය කියලා මෙහෙම සමීකරණයක් අපි සඳහන් කරනවා. මොකද්ද පුතා? බාරය බෙදීම මොකද්ද? ආයාසය කියලා මෙහෙම සමීකරණයක් ලියා ගන්නවා. එතකොට දැන් ඔයාගෙන් යාන්ත්‍ර වාසිය මොකද්ද කියලා අහුවොත් මොකද්ද උත්තරය දෙන්නේ? ඈ, බාරය හා ආයාසය අතර මොකද්ද පුතා? අනුපාතය තමයි මොකද්ද? යාන්ත්‍ර වාසිය කියන්නේ මොකද්ද? බාරයයි ආයාසය අතර අනුපාතය. දැන් වලට මේක මතක තියාගන්නකොට පැටලෙන්නේ බාරය උඩද ආයාසය උඩද කියන එකනේ. ඒතර ඔයා මතක තියාගන්න අපි යොදන බලය ආයාසය කොතනට දාන පුතා? යටට දානවා කියලා මතක තියාගන්න. අපි යොදන බලය ආයාසය මොකද කරන්න පුතේ? යටට දා ගන්නවා කියලා මතක තියාගන්න. එතකොට යාන්ත්‍ර වාසිය සමාන මොකද පුතා? බාරය බෙදීම ආයාසය. අපි ලියන්නේ යාන්ත්‍ර වාසිය සමාන බාරය බෙදීම මොකද පුතේ? ආයාසය. ඊට පස්සේ එතනින් ඉස්සරහට යනවා මම ඔයගොල්ලන්ට කිව්වා සූත්‍රය තවදුරටත් ප්‍රවේග අනුපාත. මොකද පුතේ? ප්‍රවේග අනුපාතය. දැන් ඒවට කෙටි ක්‍රම තියෙනවා. ඒ කෙටි ක්‍රම ඔස්සේ මතක තියාගමු. එතකොට ඔයගොල්ලන්ට ලේසි. ඒතර ඔතනම තියෙනවා ප්‍රවේග අනුපාතය සූත්‍රයේ ඊළඟට. එතනදී බලන්න පුතා ප්‍රවේග අනුපාතය සූත්‍රයට යනකොට එතනදී පළවන වර්ගයේ දෙවන වර්ගයේ තුන වර්ගයේ ලීවර අරගෙන අවසානයේ ප්‍රවේග අනුපාතය සූත්‍රයේ තියෙන මොකද්ද පුතා? ආයාසයේ විස්ථාපනය. බෙදනවා මොකෙන්ද පුතා? බාරයේ විස්ථාපනය. ආයාසයේ විස්ථාපනය බෙදීම මොකද්ද පුතා? බාරයේ විස්ථාපනය. තොර බලන්න දරුවෝ ආයාසයේ විස්ථාපනය දැන් ඔයාට ලේසි මතක තියාගන්න ක්‍රමයක්. මෙතනදී ගත්තේ ආයාසයට. මෙතනදී ගන්න කවුද පුතා? ආයාසය උඩට. එච්චරයි කතාව. මෙතනදී ආයාසය කොතනටද ගත්තේ? යටට. එක පාර මතක තියාගන්න. මෙතනදී පුතා ආයාසයේ විස්ථාපනය බෙදීම බාරයේ විස්ථාපනය කියලා ගත්තා. දැනට එතනට එනකන් අපි කතා කරමු. දැන් සියලු දෙනා අචුපචත් එක්ක මුලින්ම ලියා ගන්න පුතා. බලන්න එතන ඉඳන් සම්පූර්ණ කරගන්න තියෙන. එතකොට සෙනිති තනුගී වගේෂා බලන්න දැනට කියලා තියෙන ටික දෙන්න පුතේ. ඔයාලා අඩුපාඩු බලන්න. ආවා එතනට කම ලියාගන්න. හොඳයි, වෙරි ගුඩ්. හරි, අද දෙයා ගත්තා. හරි, කමන්න. එතකොට ඔයාලා මේ ඉඩ හෙන්සනකම් මෙහෙම කරගන්න. Thank you, අමලු. හරි, මේ හරි පුතේ. එතකොට බලන්න නෝට් එක දැන් ඔන්ලයින් ඉන්න දරුවෝ සෙනිති තනුගි වගීෂා නෝට් එක පුතේ මම ගෲප් එකට දැම්මා. එතකොට ගිය සතියේ නෝට් එක ඊට කලින් සතියේ නෝට් එක එහෙම දැම්මා. එතකොට ඔයාලා ඒ නෝට් ටික ඔක්කොම සම්පූර්ණ කරගන්න. දැන් ඉදිරියේදී පුතාලා මම ඔගොල්ලොන්ට දැන් ෆිසිකල් දරුවන්ට පේපර්ස් ප්‍රින්ට් කරලා දෙනවා. ඔගොල්ලෝ ගෙදදී හදාගෙන කරගෙන එන්න ඕන. මං අන්තිමට හිතුවා ඒ විදිය හොඳයි කියලා. එතකොට දැන් පාඩම් මෙතෙක් පාඩම් කරලා තියෙන ටික පාඩම් කරගන්න ඕන. හරි, එතකොට දැන් දෙවන වාර පරීක්ෂණ ඔගොල්ලොන්ට කරන්න පුළුවන් කොහොම මේ වෙනකොට? මම ඊට පස්සේ කරන්නේ මම ප්‍රින්ට් කරලා දෙන්නම්. ඔයාලා ගෙදදී කරන් ඇවිල්ලා මට බාර දෙන්න. ඊට පස්සේ මම බලලා දෙන්න. හරි, පොඩ වැඩ ටිකක් මහන්සිලා කරමු. තවම දැන් මේ ඉතුරු මාස කීපය යම් මහන්සි වෙලා කරමු ආර අවසානයකට. හරි, එතකොට දැන් අද දවසේ ලියා ගන්න පුතා. අද දිනේ දාලා ලියන්න පුතා.
යාන්ත්‍ර වාසී යනු කුමක්ද? යාන්ත්‍ර වාසී යනු කුමක්ද? යාන්ත්‍ර වාසී යනු කුමක්ද? හරි. දැන් බලන්න පුතේ. යාන්ත්‍ර වාසී යනු කුමක්ද? අච්චුපද බැලලා ගන්න පුතේ. 87 පිටුව. එතකොට විභාගෙට යාන්ත්‍ර වාසී යනු කුමක්ද කියලා ඇහුවාම උත්තරේ ලියන්නේ මොකක්ද පුතා? භාරය හා ආයාසය අතර අනුපාතය මොකක්ද පුතා? යාන්ත්‍ර වාසී ලෙස හැඳින්වෙයි කියලා. නමුත් යාන්ත්‍ර වාසී කියන්නේ මොකක්ද? ඔන්න උඩම තියනවා පුතා, සරල යන්ත්‍ර මගින් බොහෝ විට අඩු ආයාසයක් යන්ත්‍ර වෙත ලබා දීලා මොකද කරන්නේ පුතා? වැඩි භාරයක් මොකද කරන්නේ? සන්තුලනය කරගත හැකි. මේ ආකාරයට සරල යන්ත්‍ර මගින් ලබා ගත හැකි වාසිය මොකද කරන්න පුතා? ගණනය කරන්න භාරය බෙදීම ආයාසය අතර අනුපාතය. එතකොට අපි යන්ත්‍රය වෙත යම්කිසි බලයක් දීලා එතනින් ලැබෙන වාසිය තමයි පුතා යන්ත්‍ර වාසිය කියන්නේ. නමුත් ඔයගොල්ලන්ට විභාගයට යන්ත්‍ර වාසිය anu කුමක්ද කියලා ඇහුවොත් ඔයාලට ලියන්න තියෙන පුතා භාරය හා ආයාසය අතර මොකක් කියලාද පුතා? අනුපාතය කියලා. එහෙනම් උත්තරේ ලියන්න මේ විදියට. සරල යන්ත්‍රයකින් සරල යන්ත්‍රයකින් ලබා ගත හැකි වාසිය යාන්ත්‍ර වාසිය නම් වේ. ඊළඟට තරුවක් දාන්න යටින් තව තරුවක්. මේක තමයි ඔබ ලියන්න ඕනේ. භාරය සහ ආයාසය අතර ඊළඟ තරුව භාරය හා ආයාසය අතර අනුපාත භාරය හා ආයාසය අතර අනුපාතය යාන්ත්‍ර වාසිය බාරය ආයාසයතර අනුපාතය යාන්ත්‍රවාසය නමින් හැඳින්වේ. හරි, දෙකම ලිව්වද? දෙකම ලැබුණා. බර මේ කතාව මේ ගොනක් කරුවක් දාන්න යන එක නම් කරුවක්. බාරය ආයාසයතර අනුපාතය යාන්ත්‍රවාසය නමින් හැඳින්වේ. ඒක තමයි වා ලියන්න. ඊළඟට ලියන්න ඊළඟ ප්‍රශ්න. යාන්ත්‍ර වාසිය සෙවීම සඳහා යාන්ත්‍ර වාසිය සෙවීම සඳහා භාවිතා කරන සමීකරණය සඳහන් කරා.
යාන්ත්‍ර වාසිය සීම සඳහා භාවිතා කරන සමීකරණය සඳහන් කර. දැන් ලියන්න පුතා. උඩ යාන්ත්‍ර වාසිය සමානයි භාරයේ බෙදීම ආයාසය. හැමදේම තේරුම් අරගෙන ලියන්න. එතකොට ලේසියි. යන්ත්‍රයක් ඊළඟ ප්‍රශ්නේ යන්ත්‍රයක් වෙත යොදන ආයාස යන්ත්‍රයක් වෙත යොදන ආයාසය 48 නිව්ටන් මෙහෙම ලියන්නේ 48N යක්ෂයක් වෙත දෙන ආයාසය 48N වන අතර එසවෙන බාරේ එසවෙන බාරය එකසිය 92 නිවුටන් 192 නිවුටන් වේ එකසිය 92 නිවුටන් වේ එම යන්ත්‍රයේ යාන්ත්‍ර වාසිය සොයා හෙලෝ ගෲප් එකට දාලා තියෙන මම මේකට ආයි කරන්නේ. හරි. ටක් ගාලා හදන්න පුතා. යාන්ත්‍ර වාසිය සමානයි භාරයේ බෙදීම ආයාසය සූත්‍රයට යොදලා කියන උත්තරේ. කියන උත්තරේ. හරි. ඉතල ගන්නවා. පොඩි වෙන ගන්න දුන්නේ. බාන සුළු වෙන ගන්නක් දුන්නේ. මම දැන් විශේෂයෙන් බලන දේකුත් තියෙනවා ඒක නිසා ඒක හරි වගේ හරි ඊළඟ සුදු කරන්න
කාඩ නැතිලා ඔතන මම දෙන්නම්. හරි බලන්න දෙකම ලකුණු කරන්න. හරි නේද? හරි අහන්නකෝ. දැන් පුතේ ඕක වැඩියට ලොකුවට හිතන්න එපා. මේ බලන්න, දැන් ඔය ඕවගේ ගානක කැපෙන සංඛ්‍යාවක් තමයි ගොඩක් කලාවට දෙන්නේ. එතකොට බාරය කීයද දුන්නේ? 192 නිව්ටන්. මෙතන කීයද පුතා? 48යි. හරිද? එතකොට පුතා නිව්ටන්ට නිව්ටන් කැපිලා ඒකකයක් එන්නේ නැහැ. නිව්ටනුයි නිව්ටනුයි කැපෙනවා. ඒක ඉතා හොඳයි ගත්ත දරුවෝ. නිව්ටන් නිව්ටන් කපලා ඒකකයක් නැති විදියට ලියපු එක හරිම වටිනවා. යාන්ත්‍ර වාසියට, ප්‍රවේගානුපාතයට, ඒ කාර්යක්ෂමතාවට ඒවට ඒකක එන්නේ නැහැ. හරි? එතකොට සාපේක්ෂතාවක් නේ මෙතන තියෙන්නේ. ඒක කැපෙනවනේ නිව්ටන් නිව්ටන් ලියනකොට. ඕනම අවස්ථාවක එහෙමයි. දැන් මේක කපන්න එපා පුතා. කපනකොට බේසි ක්‍රමයක් කියා දෙන්න. ඒක මැත්ස් වල කියා දෙන්න ඕන එක. මෙතන 48යි පුතා. හරිද? මෙතන 192යි. හරි? ඔයා හිතන්න 50ව 4ක් කීයද? හරි 50ව 4ක් කීයද? 200. මෙතන 48ව 4ක්. එතකොට 50ට වඩා කීයක් අඩුද? 48 2යි. එතකොට 50ට වඩා 48 2ක් අඩුයි. එතකොට 48, එතකොට දෙවරක් 4 කීයද පුතා? 8යි. දෙවරක් 4 කීයද? 8යි. එතකොට 200ෙන් 8ක් අඩු කරාම කීයද පුතා? 192යි. ඒක එක ක්‍රමයක්. තේරුණාද මං කියපුව එක? ඒක එක ක්‍රමයක්. නැත්තම් මොකුත් නැහැ. 12 ස්වර චක්‍රය. 12 ස්වර චක්‍රය දන්නවද පුතේ? හරි, 12 ස්වර චක්‍රය. 12 ස්වරක් 4යි. මෙතන 12 ස්වරක් එක 12යි. 72ට කියද පුතා? 12 ස්වරක් 6යි. ආයි 4 වරක් චක්‍රය. 4 වරක් 1යි. 4 වරක් 4යි. තොර 12 ස්වර චක්‍රය, 4 වරක් චක්‍රය. ඔය දෙක තමයි එතනදී වැදගත් වෙන්නේ. උත්තරය කියලා පුතා 4යි. හරි. පහදනවා තේරුම් ගන්න ඇති කියලා මම කරන්න පුළුවන් උපරිම පැහැදිලි කිරීම කරන්න. ඕගොල්ලෝ ඒකේ වාසිය ගන්න පුළුවන්. තව එකක් දෙන්න. යන්ත්‍රයක් වෙත යොදන ආයාසය යම්ක්‍යක් වෙත යොදන ආයාසය 9 නිව්ටන්. 9 නිව්ටන් වේ. එසවෙන භාරය හතළිස් පහ නිව්ටන්. එසවෙන භාරය 45 නිව්ටන් වෙනවා. යාන්ත්‍ර වාසිය හදන්න. බලන්න හදන්න සියලු දෙනා. හරි. එතකොට එනවානේ එතකොට. ගන්න ගන්න තියෙනවා. අන්න ¿Para qué está el grupo? ¿Puedo hablar de él?
ගන්න ආදේශය දාගන්න පුළුවන්. හරි ඊළඟට ලියන්න පුතා. ඊළඟට ලියන්න. ලීවර වර්ග කීයද? ඊළඟ ප්‍රශ්නය ලීවර වර්ග කීයද? ඒ මොනවා? ලීවර වර්ග කීයද? ඒ මොනවා? එක ප්‍රශ්නට ගන්න නීවර වර්ග කීයද? ඒ මොනවා ලියන්න උත්තර යටි. හරි දැන් ගිය සතිය ආපු නැති දරුවන් චුට්ටක් මෙතෙන්දි මම උදව්වක් දෙන්න. ඉස්සරහ බලන්න. ටක්කාල විනාඩියට. එන්න දරුවෝ ඉස්සරහ. පුතා කතුර. ඊළඟට මම සරලව ටග්ගල් කරන්න. ගිර. දැන් යනු. අර අපි රෝල්ස් ගන්න ගන්න. දැන් යනු. මේ කතර ගත්තාම පුතා අපි අල්ලන්න තන මොකද්ද මේක? ආයාසය. මෙතන තමයි පුතා මේ කතර කැරකෙන්නේ. හරි කැරකෙන ලක්ෂය. ඒක මොකද්ද පුතා? දරය. මෙතන අපි මොනවා හරි කැපුවොත් පුතා ඒක මොකද්ද? බාරය. ඒ කතුරේ. හරි. තොර ආයාසය කියන්නේ අපි බලය යොදන තැන. දරය කියන්නේ අර අපි බලය යෙදුවාම යම්කිසි තැනක කැරකීමක් සිද්ධ වෙනවා නේද පුතා? එන්නේ ලක්ෂ්‍ය තමයි මොකක්ද දරය. තොර අපි කපන දේ ඒක තමයි මොකද්ද පුතා? මෙතනදී බාරය. ඊට පස්සේ මෙතනත් පුතා මොකද්ද? මෙන්න මෙතන තමයි අර චලනය වෙන ලක්ෂ්‍ය තියෙන්නේ. ගිරේක මතකද බලන්න මෙතන තියෙන කැරකෙන ලක්ෂ්‍ය. ඒක මොකද්ද? දරය. මෙතන මොකද්ද පුතා? බාරය. මේ අපි අල්ලන තැන මොකද්ද පුතා? ආයාසය. ඊට පස්සේ පුතා අපි අර රෝල්ස් ගන්න තැන් වල දැකලා ඇති. මේක තද කරන්නේ කොහෙන්ද? මේක අල්ලන්නේ කොහෙන්ද? කියන්න බලන්න. දිනින් මේ කියන්නේ මේක දැන් රෝල්ස් ගන්න එක අපි අල්ලන්නේ කොහෙන්ද? මම ABC එක ලක්ෂ තුනක් දෙන්න. කොතනින්ද මේක අල්ලන්නේ? ඈ අකුර කියන්න. ඔයා පුතා. ඔයා. මේක අල්ලන්නේ පුතා බී අනේ ඕන තැනක අපි බලය යොදන්න අල්ලන තැන මොකද්ද පුතා? ආයාසය. ඊට පස්සේ මේක කැරකෙන ලක්ෂ්‍ය මෙතන මොකද්ද? දරය. මෙතන මොකද්ද? බාර. එතකොට පුතා දැන් ඔන්න ඔයාට තියෙන මොකද්ද? කිසියම් තැනක් දුන්නාම කිසියම් රූපයක් දුන්නාම අපි ආයාසය යොදන්නේ කොතනද? ඒක බාරය කොතනද? ඒක දරය කොතනද කියලා හොයාගන්න. එම හොයාගත්තට පස්සේ ඔයාට ලීවර වර්ගය හොයාගන්න පුළුවන්. කොහමද ලීවර වර්ගය හොයාගන්නේ? මං කෙටි ක්‍රමයක් එක මගේ ක්‍රමයක් මං ඔබට ලියාගන්න කිව්වා. ආ බා ද කියලා අනිත් පැත්තට. මොකද ආ බා ද කියලා මෙහෙම අනිත් පැත්තට ලියාගන්න කිව්වා. මෙතන දාන්න 1 2 3 කියලා. මොකද දාන්න 1 2 3. 1 2 3 මම කෙටි ක්‍රමයක් ආබාධ කියලා ආපස්සට ලියාගත්තා. දැන් පුතා බාරය මැදන දෙවන වර්ගයේ දීව. දරය මැදන පළවන වර්ගයේ දීව. ආයාසය මැදන කීවෙනි වර්ගයේද? තුන්වන වර්ගයේ දීව. දැන් බලන්න මේක යම් දරය මැද කීවෙනි වර්ගයේ දීවද? පළවන වර්ගයේ. මේක බාරය මැද දෙවන වර්ගය. ආයාසය මැද තුන්වන. අර ලේසි ක්‍රමයක්. ඒක ඔයගොල්ලෝ ඉස්කෝලේ දෙන එකක් නෑ. ඒක මම මතක තියාගන්න දෙන ලේසි ක්‍රමයක්. එතකොට දැන් ඔබ ඔතන ප්‍රශ්නයක් දුන්නා. උත්තර ලියන්න ඕනේ 3යි. මොනවද? එළ නිකන් 3යි කියලා ලියන්න එපා. ලීවර වර්ග 3යි. ඊට පස්සේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුතා. සමහර ඒ වගේ ක්‍රෝමි දක්කන් දාලා තියෙනවා වර්ග 3ට. සමාරේව පූර්ණ සංඛ්‍යා දාලා දෙනවා 1 2 3 කියලා. මේක කොකනස් සේ පුතා ඔබ ලියන්න වර්ග 3 පළමු වර්ගයේ ඉවර.
වචනේ මලිය. දෙවන වර්ගයේ ලීව. ඊළඟට තෙවන වර්ගයේ ලීව. එහෙනම් ඔය විදිහට කරන්න. පළමු වර්ගයේ ලීවර. දෙවන වර්ගයේ ලීවර. තුන්වන වර්ගයේ ලීවර. ඊළඟ ප්‍රශ්නය. ලීවර වර්ග කිරීම සිදු කරන ලද්දේ ලීවර වර්ග කිරීම සිදු කරන ලද්දේ ලීවර වර්ග කිරීම සිදු කරන ලද්දේ කුමන හේතුවක් පදනම් කරද? ලීවර වර්ග කිරීම සිදු කර ඇත්තේ කුමන හේතුවක් පදනම් කරද? අද උත්තරේ කියන්නේ උත්තරට බලලා කියන්න ඕන. දැන් කවුරු හරි දක්ෂ දරුවෙක් තමයි ඕක හරියට උත්තරයක් දුන්නේ. ලීවර වර්ගය හඳුනාගන්නේ කුමන ලක්ෂණය පදනම් කරගෙන? ඔතන තියෙනවා ඔය පිටුවේ. ඔය පළමු වර්ගයේ ලීවර කියන තැනට උඩින් තියෙනවා. මොකක්ද උත්තරේ පුතා? දරේ ක්‍රියා කරන මොකක්ද පුතා? ස්ථානය අනුව තමයි ලීවර වර්ගය නම් කරන්නේ. ඕවා අහනවා පුතේ. ඕවා ප්‍රධානව අහනවා. එහෙනම් ලියන්න පුතා උත්තරේ. දරේ ක්‍රියා කරන ස්ථානය අනුව දරේ ක්‍රියා කරන ස්ථානය අනුව ලීවර වර්ග තුන. ලීවර වර්ග තුන නම් කෙරේ. යන ඊළඟට ඊළඟ ප්‍රශ්න උදා. ලීවර වර්ග තුන
සඳහා ධීවර වර්ග තුන සඳහා ධීවර වර්ග තුන සඳහා පොදු රූප සටහන් වෙන වෙනම ඇඳ ධීවර වර්ග තුන සඳහා පොදු රූප සටහන් වෙන වෙනම ඇඳ එමල ඊවර වර්ග වලට අදාළ එමල ඊවර වර්ග වලට අදාළ එම ලීවර වර්ග වලට අදාළ නිදසුන් වෙන වෙනම දක්වයි. දැන් බලන්න ඉස්සරහ ඉස්සරහ බලන්න මම චුට්ටකින් අඳිනවා. හරි, ඉස්සල්ලාම ලයින්ස් තුන ගහ මං කරාට පස්සේ කරමු. මේවා ලයින්ස් තුන ගහ. එතකොට ඔය ලයින්ස් තුනට යන්නේ මොකක්ද? පළමු වර්ගයේ ලීවර, දෙවන වර්ගයේ ලීවර, තුන්වන වර්ගයේ ලීවර. මාර ඔයාලට කියපු එක ඔතනදී පාවිච්චියට ගන්න. මොකද මම ඔගොල්ලොන්ට කියපු සඳහන් කෙටි සටහන්. හරිද? මම පස්සේ ඊරාස අපි ඒකට කතා කරමු. එතකොට මෙතන කවුද මැද? කොහ කියන්න ආයාස. මෙතන කවුද මැද? බාර. මෙතන කවුද මැද? තර. ඔන්න ඔහොමයි ඒ මං කියපු ආකාරයට කෙටියෙන් ඔබ ගන්න. හරි, එතකොට කෙටියෙන් ගන්න ඔය ආකාරයට. එතකොට බලන්න සියලු දෙනා, දැන් මම ඔය කෙටි ක්‍රමයක් කියා දුන්නේ. හරි, කෙටි ක්‍රමයක් කියා දුන්නේ. බලන්න ඊළඟට බලන්න වර්ගයේ ලීවර උදාහරණයට යනවා. දැන් ඔබ උඩින්ම ලියනවා මොකද්ද? පළමු වර්ගයේ ලීවර. ඉවර නෑ, ඉන්න පස ලියමු. පළමු වර්ගයේ ලීවර පොඩක් ලියමු. මේ බලාගෙන ඉන්න දරුවෝ පළමු වර්ගයේ ලීවර. එතකොට මෙයාගේ කවුද මැද? ඔන්න දරය ලකුණු කරා. ඔන්න මැද දරය. ඊට පස්සේ පුතා මේ පැත්තට එනවා කවුද? බාරය. ඊට පස්සේ පුතා මේ පැත්තට එනවා කවුද පුතා? ආයාස. එතකොට මේකට මොකද්ද උදාහරණේ? මේකට මොකද්ද උදාහරණය? මම ඔයාලට ලේසියෙන්ම කිව්වා එක උදාහරණයක්. මොකද්ද? කතුරු. මොකද්ද උදාහරණය පුතා? කතුරු. දොර ඔතන කතුර විතරක් නෙමෙයි, තව උදාහරණ කීයක් දීලා දිනවද පුතා? ඒ තියෙන ටික පාඩම් කරගත්තාම ඇති. මොකද්ද තියෙන්නේ? කතුර, සීසෝ. මොකද්ද පුතා? සීසෝ. ඊළඟට මොකද්ද පුතා? අඬුව.
ඉතින් ඔබට මතක තියාගන්න ලේසිම ක්‍රමය පුතා, කතුරයි අඬුවයි එකම වගේ. ඔය ගැන පුතා, කතුරයි අඬුවයි එකම වගේ. හරි සීසෝ, මේ දෙන්නා මෙතනට එක්කෙනෙක් නගිනවා, මෙතනට එක්කෙනෙක් නගිනවා. එතකොට එක්කෙනෙක් කවුද වෙන්නේ බාරේ, අනිත් කෙනා කවුද වෙන්නේ පුතා? ආයාසයේ විදියට ගන්න. හරි එතනදී, එතකොට මතක තියාගන්න, ඒ අනුව වාට දුන්නාම රූපේ වාට ලීවර වර්ගය හොයාගන්න අවශ්‍ය වෙන්නේ කවුරුදු මැද ඉන්නේ කියන එක විතරයි. දෙපැත්ත ඉන්න දෙන්න අදාළ නැහැ. හරි මැද ඉන්න කෙනාව හොයාගත්ත ගමන් වැඩේ හරි. හැබැයි ඒක බලලා ගත්තොත් වැරදිනවා. ඒ නිසා මතක තියාගන්න. ඔන්න පළවෙනි වර්ගයේ කතාව ඉවරයි. ඊට පස්සේ පුතා දෙවන වර්ගයේ ලීවර. දැන් මේක පළවෙනි වර්ගයේ. ඊළඟ දෙවන වර්ගයේ ලීවර. දෙවන වර්ගයේ ලීවර. එතන මං කිව්වා කවුද නැද මේ බාරය නැද. එහෙනම් පුතා ඕම් බාර. ඊට පස්සේ දෙපැත්තේ ඉන්න එතකොට කවුද? ආයාසයයි දරයයි දෙපැත්තේ. ආයාසයයි කවුද පුතා? දරයයි දෙපැත්තේ. එහෙනම් මෙතනට එනවා පුතා කවුද? ආයාසයයි. මෙතනට එනවා පුතා කවුද? දරයයි. එතන උදාහරණ එකක් කියා දුන්නා. මොකක්ද කියා දුන්නේ පුතා? ගිරය. ගිරය කියා දුන්න. තව තැන දෙනවා මොකක්ද පුතා? වීල් බැරෝ. වීල් බැරෝ. ඊළඟට පුතා තුන්වන වර්ගයේ, එහෙම නැත්නම් අපි කියනවා තෙවන වර්ගයේ. ඔව් තෙවන වර්ගයේ ලීවර්. තෙවන වර්ගයේ ලීවර්. එතකොට බලන්න පුතා එතන ආයාසයේ මැද ඔන්න ආයාස ආයාස මෙතන කවුද? තරව. මෙතන කවුද? බා. අනේ එතකොට එතන එක දෙක මං දැහි අඩුව දුන්නා. අර මංගේ රෝල් ගන්න එක පුතා අපි කියන්නේ දැහි අඩුව. මොකද ඒ කියන්නේ පුතා? දැහි අඩුව. ඒ වචනේ හරියට බලාගන්න. මොකද පුතා දැහි අඩුව? දැන් ඕකේ දීලා තියෙනවා තව එකක්. මොකද කොහ කියන්නේ? බෙලි පිත්. මොකද පුතා? බෙලි පිත්. දැන් චුට්ටක් ඉස්සරහ බලන්න. චුට්ටක් ඉස්සරහ බලන්න. එක දෙක තුන ලීවර වර්ග තුන මං කියපු විදියට ලියාගත්තා. මොකද්ද? ආ බා ද. හරි ආබාද. එතකොට මේක ආයිත් පුතා මොකද්ද? ඔය තියෙන විදියට ගත්තොත් ආද බා. හරි මේ තියෙන විදියට ගත්තොත් දබා. මේ තියෙන විදියට ගත්තොත් ද ආ බා. එතකොට බලන්න පුතා වාට ඒකත් මන් තව පොඩ්ඩක් ලේසි කරන්න. ඔයා මේ විදිහට යට ඉඳන් උඩට ආබාධ කියලා ලිව්වා. ආයි මේ පැත්තට ආබාධ කියලා ලිව්වා. එතකොට ඔයාට ඉතුරු දෙපැත්තේ වටික මං හිතන්නේ දාගන්න පුළුවන් වෙයි. හරි එතකොට මේ දෙකේ දරය කියලා මතක තියාගන්න. මං ඔය කිව්වේ අර අර ක්‍රමය වලට උපරිම කරගන්න අමාරු නම් ඔය ක්‍රමයට හරි හිතන්න. හරි දැන් ඔතන බාරය මැද එන්න එක තැනයි. හරි දැන් ඔයාට හදිසියවත් බාරය හඳුනා ගන්න බැරි වුණොත් තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. හරි එතකොට පොඩ්ඩක් අර මම මේ කියපු ක්‍රමයටත් ගිය හැකි ඕනනම් ඔය තියෙන විදියට කොහොම හරි ප්‍රධානව මතක තියාගන්න මෙන්න මෙතන මං කියපු ආබාධ කියන එක. හරි කොහොම හරි ඔන්ලයින් දරුවෝ තේරුණාද? සියලු දෙනාට අතුසන් බාන තේරුණාද බලන්න. ෆිසිකල් දරුව හරි තේරුණාද? සියලු දෙනාට හරි ටැගල් ලියන්න ගන්න පුතේ. හරි බලන්න එවින්දි මේ අපි කොච්චර මේ වෙනකොට ලියලා දිනවද මේ අමල පිටු දෙක දෙකමාරක්. එවින්දි පුතේ CR පොතේ පිටු දෙකමාරක් ඉඩ තියලා
එවින්දි මේ සීආර් පොතේ පිටු දෙක හමාරක් අද නෝට් එක ඉඩ තියලා එතන ඉඳන් ලියන්න, මම රෙකෝඩින් එක දාන්නම්. මෙතන ඉඳන් ඔයා ඒ ටික ලියා ගන්න ගන්න. පිටු එක හමාරක්, පිටු එක හමාරක්, එක හමාරක්, දෙක හමාරක් නෙමෙයි එක හමාරක්. සීආර් පොතේ පැති එක හමාරක්, පැතිනේ පොතේ, පැති එක හමාරක්, මේ පැත්ත ආයි අනිත් පැත්ත භාගය. පැති එකහමාරයි බලන්න. එවින්දි සෙනිති තනුගී වගීෂා හරි බලන්න, පැහැදිලිව තේරුණාද කියලා සියලු දෙනාට උපරිම තේරුම් ගන්න. තක්කාල පුළුවන් ඉක්මනට ඉවර කරන්න. උදාහරණ 8 පාඩම් කරගන්න පුතේ. උදාහරණ 8 ඔයාට තියෙන්නේ කවුද මැද කියලා හොයාගන්න එක විතරයි වර්ගය හොයන්න. ඒක කරගන්න. දැන් අපි 15 වෙනි පාඩමේ ඉන්නේ. කරුණාකරලා සියලු දෙනා මෙතෙක් කරලා තියෙන පාඩම් ටික පාඩම් කරගන්න. දැන් ඉස්කෝලේ ඉස්සරහට නිවාඩුත් තියෙනවා. දැන් ඡන්දෙට ගෙදරට වෙලා නිකන් ඉන්න එපා පුතේ. පාඩම් කරන්න මේ දවස්වල. ඔබන් අර කම්පියුටර් පුතේ හරි නෑ. අර විදියට ආවද ආබාධ කියලා උඩට තියෙනවානේ මැද ඒවා ටික. ඒක බලන්න හරියට රූප ඇඳලාද කියලා බලන්න. හරි ඔබලන් ඉස්කෝලේ කොයි හරියද පුතේ කරන්නේ? ඉතින් මම ගොඩක් ඉස්කෝල ආදි වාඩර වань මනෝ සාක්ෂි තෙසල්ල තුර මේවා කොහොමද කරේ? මේ නෝට් උඩින් උඩින් ගියාද නැත්නම්? ඒ තමයි පුතේ පාඩම් මටත් දැන් මේ වෙනකොට පාඩම් ටික ඔක්කොම ඉවර කරන්න තිබ්බා. මං ඒ පිළිවෙලකට කරන්නේ පුතා. ඔයගොල්ලන්ට ඒ පාඩමෙන් ප්‍රශ්න ආවොත් කරන්න බැරි වෙනවා ප්‍රසන්ටේෂන් වලින් ගිහින්. ඉතින් ඒ ප්‍රසන්ටේෂන් කළා ඒක ප්‍රැක්ටිකල් නෑ ඉතින් දරුවොන්ට. ඔයාලා ලිව්වට පස්සේ ආයේ ජීවිතේට ඔක අමතක වෙන්නේ.
අපි පොඩ්ඩක් ඉක්මන් කරමු පුතා. අද මේ පාඩම ඉවර කරගත්තොත් අපිට ඊළඟට 16 පාඩම නැනෝ තාක්ෂණය පාඩම. ඒක මම නැනෝ තාක්ෂණය ටියුට් එකක් දෙන්නම් ඕගොල්ලොන්ට 16 පාඩම. එතකොට ඒක ලියන්න ගොඩක් තියෙන හින්දා ඒක එතකොට කවර් වෙනවා. ඊළඟට 16න් පස්සේ එතකොට 16නේ. ඊළඟට 17 වෙනි පාඩම සරට ඉස්කෝල මාසයක් නිවාඩු දෙනවනේ. ඒක මාසයක් නැන්ද දෙන්නේ. ඔව් ඒක හින්දා වෙන්නේ නැති ඉවර කරන්න පුළුවන් තරම්. ඒ මාසයක් නිවාඩු දෙනකොට කොහොමත් ඒ මට්ටමකට ගේන්න ඕන නිසා. එතකොට අකුණු අනතුරු වෙන්නේ නැති නේද? ඕගොල්ලෝ කිව්වේ අකුණු අනතුරුද කරන්න ඉස්කෝලේ? 17 අකුණු අනතුරු යන මාර වේගකින් ගිහින් තියෙනවා. ඊට පස්සේ 18 වෙනි පාඩම ස්වභාවික ආපද. හරි අපි ඒ ටික කවර් කරගමු පුතා. දැන් නිවාඩු කාලෙත් එනවා. ඉස්සරහට ඒ ටිකයි දිගටම පන්ති වැඩ කොටස් ටික කරගමු ටට්ටක් ගන්න. හරි අමලෝ හරිද? එතකොට ඔතන 3 2 2 හත මතක තියාගන්න උදාහරණ හත. එතකොට ලේසි කෙලිම. දැන් ඇත්තටම මේ හතුරක දැන් මෙහෙම හිතන්නකො පුතේ. තුන්වන වර්ගයේ ලීවරයක් නොවන්නේ නැත්නම් වන්නේ අහනවා කියන්නකො. දැහි අඩුව දන්නවා නම් ආයි මේ රූප ඇඳ හොයන්න දෙයක් නැහැ. ඔයා කෙලිම දැහි අඩුව එච්චර ආයි ඒවා වෙනස් වෙන්නේ නැහැ. දෙවන වර්ගයේ ලීවරයක් වන්නේ ඔයා ගිරේ දන්නවනේ. ගිරේ තියෙනවනම් ටක් ගාලා ගිරේ දාන්න. අන්න නැත්තම් ඔයාට තේරෙන්නේ නැත්තම් මේ විදිහට දාලා බලන්න වෙන්නේ. හරි එහෙම නැතුව ඔයා කෙලිම මේ තුන පාඩම් කරොත් මොනවද? කතුර සීසෝ අඩුව අඩුවයි දැහි අඩුවයි පටල ගන්න එපා. අඩුව කියන්නේ එකක්, දැහි අඩුව කියන්නේ තව එකක්. එතකොට මේ ඔයා කෙලිම අඩුව පළවන වර්ගය නම් කෙලිම ලියන්න එච්චරයි. ඊපස්සේ දෙවන වර්ගය නම් ඒත් ලියන්න. ඊළඟට තව අහනවා ප්‍රශ්නයක් පුතේ මේ විදිහට දෙවන වර්ගයේ ලීවර උදාහරණයක් අඳින්න කියලා. ඉතින් එතකොට ඔයා මොකද්ද මතක තියාගන්නේ? ගිරේ මතක තියාගෙන ටක් ගාලා ඇඳා ආයාසයේ බාහිර දරයේ ලකුණු කරා. හරි ඉස්සරහට යමු පුතේ. ඊළඟට ලියන්න පුතා. ලීවර එක ලීවර එක ප්‍රවේග අනුපාතය. ලිවරයක ප්‍රවේග අනුපාතය සෙවීම සඳහා ලිවරේක ප්‍රවේග අනුපාත සෙවීම සඳහා භාවිත කරන සමීකරණය සඳහන් කරන්න. හරි ලියන්න පුතාටක් ගාලා. අර යාම්ශවාසියට ලිව්වේ බාරය බෙදීම ආයාසයනේ පුතා. ඒක අනිත් පැත්ත හරවන්න. උඩට එන්නේ කවුද පුතා? ආයාසය යටට එන්නේ කවුද? බාරය. උඩට එන්නේ මොකද්ද? ආයාසයේ විස්ථාපනය. යටට එන්නේ මොකද්ද පුතා? බාරයේ විස්ථාපනය. මම ඒක තව පැහැදිලි කිරීමක් එනවා එතනට ඉස්සල්ලා ඕක ලියා ගන්න සමීකරණ.
ලියන පුත ප්‍රවේගානුපාතය සමානයි ආයාසය විස්ථාපනය බෙදීම භාරයේ විස්ථාපන. ඊළඟට ලීවර් එක ඊළඟ ප්‍රශ්නේ ලීවර් එක ලීවර් එක යන්ත්‍රයේ ප්‍රවේග අනුපාතය ලීවර් එක යන්ත්‍රයේ ප්‍රවේග අනුපාතය අත දක්වා එතන ඔබට කොහොමත් පැහැදිලි ආයාසය විස්ථාපනයයි භාරයේ විස්ථාපනය අතර අනුපාතය තමයි යොතන්දි ගන්නෙ. නමුත් ඒක ලියන්න මේ විදියටයි යම් කාලයකදී යම් කාලයකදී යම් කාලයකදී ආයාසයේ සිදුවන විස්ථාපනය යම් කාලයකදී ආයාසය සිදුවන විස්ථාපනය එම කාලය තුළ එම කාලය තුළ භාරයේ සිදුවන විස්ථාපනය එම කාලය තුළ භාරය සිදුවන විස්ථාපනය එම කාලය තුළ භාරයේ සිදුවන විස්ථාපනය මෙන් කී ගුණයක්ද මෙන් කී ගුණයක්ද යම් කාලයකදී ආයාසය සිදුවන විස්ථාපනය එම කාලය තුළ භාරයේ සිදුවන විස්ථාපනය මෙන් කී ගුණයක්ද යන්න එම යන්ත්‍රයේ ප්‍රවේගානුපාතය නම් දැන් බෝඩ් එක බලන්න දැන් බෝඩ් එක බලන්න බෝඩ් එක බලන්න හරි
එතකොට දැන් මෙහෙම රූපයක් දෙනවා ඔයගොල්ලොන්ට. මොකද්ද දෙන්නේ? මෙහෙම රූපයක්. මෙහෙම රූපයක් දෙන්නේ. හරි. කොහෙන්ද? සරා. මේක මාතෙක මොඩේ මොඩේ සිල්දන මොඩේ ආයාසය කෝකද ටකර ඒද බීද සිද මේක ආයාසය දරේකෝ සි බාරේකෝ ආයාස බාහුවකෝ ආ කොතන ඉඳන් කොතනද ආ සීනම් මේක ආයාස බාහුව මේක පාර බාහුව හරි දැන් ඔන්න හරි ඔක්කොම හරි දැන් ඔන්න ගානක් තියෙනවා හදන්න ගානක් තියෙනවා හදන්න ගාන තියෙනවා කියන්නේ ඔය දැන් පදෙන් පොත ගිය සතිය දුන්න ප්‍රවේග අනුපාතය මේ ගිය සතිය දුන්න ඔයගොල්ලෝ රූපයක් අඳින්න කියලා මෙන්න මේ වගේ රූපයක් එතකොට දැන් ඕකේ තියෙනවානේ ප්‍රවේග අනුපාතය සොයන්න කියලා දැන් ප්‍රශ්නේ මට මේක පෙන්වන්න ඔයා කොතනද දැන් ඔකට උත්තරේ ගන්න කොතනින්ද මේක පෙන්වන්න කො ආයාසේ විස්ථාපනය කො බාර විස්ථාපනය ඉතරම නහ නේද නෑ අවුලක් නෑ දැන් බැරි වුණාට ප්‍රශ්නයක් නැහැ මම පැහැදිලිව මම කියන්න දැන් අපි ඉගෙන ගන්න දේ 10,000ක් හරියට ස්ථාවරව තියාගෙන ඉස්සරහට යනවා නම් ඒකෙන් එන ඕන ප්‍රශ්නකට උත්තර ලියන්න පුළුවන්. දැන් මේක අගයන් දෙනවා කියනකො මෙතන ඉඳන් මෙතනට සෙන්ටිමීටර 10. මෙතන ඉඳන් මෙතනට සෙන්ටිමීටර 10. කොහොම අපි දෙනවා කියන්නේ? නිකන් හිතන්න. හරි නැත්නම් 20යි කියලා දෙනවා කියන්නේ. එතකොට දැන් ඕකේ අහන්න ප්‍රවේග අනුපාතය. හරි එතකොට ප්‍රවේග අනුපාතය යාන්ත්‍ර වාසිය නම් බාරයේ බෙදීම ආයාසය මෙතන ආයාසය බෙදීම බාරය ආයාසය විස්ථාපනය බෙදීම බාරය විස්ථාපන කොහමද පෙන්වන්න දැන් ආයාසය විස්ථාපනය කොතනින්ද ගන්න ඈ ඔය යා හරි ඔයා තේරුම් අරගත්තා ඔයා කියන්නේ ආයාසය විස්ථාපනය කොතනින්ද කොතනටද ගන්න එතකොට මේක බාර බාහු සෝරි මේ ආයාස බාහු මේක බාර බාහු ඈ විස්ථාපනය කො එක පොඩ්ඩක් හිතන්න තියෙන වායික දැන් පුතේ මෙහෙම තියෙනවා හරි දැන් මෙහෙම තියෙනවා කියන්නකෝ මෙහෙම මේක තියෙනවා එතකොට මේක ඔ බලයේ දුවහම මේක මොකද වෙන්න පුතා මෙහෙම වෙනවා කො විස්ථාපනය එහෙනම් කොතන ඉඳන් කොතනටද ගියේ මෙයා මෙතන ඉඳන් කොතනටද ගියේ පුතා මෙතනට ගිය මේකයි විස්ථාපනය බලන්න මේක තමයි මොකද පුතා ආයාසයේ විස්ථාපන අපි මෙතන ඉඳගෙන ගමනක් ගිහින් ඔහම ගිහින් ඔහම ගිහින් මෙතනට ආවා ගමන් කළ දුර අහනවා විස්ථාපනය අහනවා මේ දුර 20යි මේ දුර 30යි ඔහම අහනවා මේ දුර 10යි ගමන් කළ දුර කොච්චරද
ඒ ඉනම් මීට ආවා. ගමන් කළ දුර කොච්චර දමලු. මෙහෙම ආවේ. ගමන් කළ දුර කොච්චර? ඈ? මීටර 50යි ඔක්කොම දුර. විස්ථාපනය කොච්චර? මේ දෙන්න අතර තියෙන මොකද්ද පුතා? කෙටිම දුර තමයි මොකද්ද විස්ථාපනය කියන්නේ. දෙන්න අතර තියෙන මොකද්ද පුතා? කෙටිම දුර. එතකොට මෙයා මෙතන ඉඳලා මෙතනට එතකොට දැන් තව කතාවක් තියෙනවා උදේ. මෙයාගේ යට තිබ්බනේ තැනක. ආයි මෙයාගේ යට තියෙන තැනට තමයි බලන්න ඕන. නිකන් හරි මේක මෙහෙම තිබ්බොත් එහෙම මෙහෙම මේ දැන් මෙහෙම සම්පූර්ණ මොහොම තිබ්බත් මොකද වෙන්නේ? ඒක විස්ථාපනය වෙනවද? නැහැ. විස්ථාපනය කියන්නේ ඒ යට පෘෂ්ඨයේ ඉස්සලා තිබ්බ තැනයි දැන් තියෙන තැනයි අතර දුර. එහෙනම් මතක තියාගන්න ඔය කතාව. ඕකේ පැහැදිලිව ඒකේ රූපේ නම් කරලා තියෙනවා. ඒ කතාව 15-16 රූපෙන් ටක් ගන්න. 15-16 රූපේ. 15-16 රූපේ ඕක පැහැදිලිව තියෙනවා සඳහන් කරලා. ඊළඟට ලියන්න පුතා. පාත රූප සටහන ටගලා දෙක අඳින්න ඕනේ නැත්නම් ඒක මම ඔළුවට යන්නේ නැහැ ඔයගොල්ලෝ. පාත රූප සටහන ඇසුරින් ප්‍රවේග අනුපාතය සොයන මෙතන x කියලා දීලා තියෙනවා රූපේ. අතන දීලා තියෙනවා පුතා මොකද්ද y කියලා. අච්චුපතේ රූපේ තියෙනවා y කියලා. ඒක ගෙදද්දී අඳින්න 15-16 රූපේ කියලා දාගන්න. නැත්නම් වෙලා යනවා දැන් ඒක අඳින්න කියන්නේ. 15-16 රූපේ කියලා දාගන්න. පාලෝ දාසේ රූපේ. මෙතන කීයක් දීලා තියෙන බලන්න bx කීයද bx කීයද කො යට බලන්න ටකලා bx 60යි ඊළඟට ay කීයද බලන්න ඉතින් දැන් ඕ වගේ එකක් නිකන් හරි ආවනම් ඔයාලට කරගන්න බැරි වෙනවා ඒ හේතුව පුතා ඒක තේරුම් ගැනීම එතකොට ay කීයද පුතා සෙන්ටිමීටර 15 එතකොට මෙන්න ගාන දැන් හතර ඉවර කරමු ප්‍රවේග අනුපාතය සමානයි ආයාස විස්ථාපන ප්‍රතිප භාර විස්ථාපන කො ආයාසය මෙන්න ආයාසය විස්ථාපන කියන්නේ bx භාරයේ විස්ථාපන කියන්නේ මෙතනින් ගන්න ඕන කීයද පුතා 15 ay එතකොට 60 සෙන්ටිමීටර ප්‍රතිම 15 සෙන්ටිමීටර 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 කැමෙනවා උත්තරේ කීයද පුතා 4 හරි ඕක ඉගෙනගෙන තිබ්බේ මේක දැනගෙන තිබ්බද මෙන්න මේ විස්ථාපනය කියලා ඈ තිබ්බද හරි තිබ්බද අමලු මේක තේරුම් ගන්න තිබ්බද කියන්නේ මම නේ කියන්නේ ප්‍රශ්නයක් නැහැ තේරුම් ගන්න තිබ්බද නේද හරි එතකොට මේක තමයි පුතා විස්ථාපන හරි ටග්ගාල දැන් අර රූපය අඳින්න ඉඩ තියන්න ඒක ගෙදදී අඳින්න මෙතන උත්තරේ ලියමු ප්‍රවේග අනුපාතය සමානයි ලිය මතක තියාගන්න ප්‍රවේග අනුපාතය සමානයි ආවි කියලා ලියන්න එපා ඔයාලා ලියන්න ආයාසය විස්ථාපනය බෙදීම භාරයේ විස්ථාපනය
දැන් මේ මං හදලා තියෙන විදිහට හදන්න bx එන්න ඕන ay එන්න ඕන අර රූපේ ගෙදර අඳින්න ඕන තේරුණා නේ පුතේ කවුද දිනිත් දිනෙත් මිහන්නේ දිනෙල්ක තේරුණා තේරුම් ගත්තා නම් එච්චරයි මට අවශ්‍ය ඔය දෙන්නා තේරුණා දැන් තේරුණා දැන් පොඩ්ඩක් එතන පල්ලෙහා කියවන්න පුතා 90 පිටුව පල්ලෙහා ටක් ගාලා 90 පිටුව පල්ලෙහා ඔක්කොම ලියන්න දෙන්න බෑ නමුත් තේරුම් කරන්න ඕන යන්ත්‍රයේ ප්‍රවේග අනුපාතය කීයද පුතා 4යි ඉන්නපස් සෛද්ධාන්තිකව සිතාගන්නේ එම යන්ත්‍රයෙන් යම් භාරයක් එසවීමට අවශ්‍ය වන ආයාසය භාරයෙන් කොච්චරද පුතා 4න් 1 වන බවයි එතකොට ආයාසය භාරයෙන් කොච්චරද පුතා 4න් 1යි නමුත් ප්‍රායෝගිකව සිදු කරන විට අවශ්‍ය ආයාසය වන්නේ 4න් 1කට දක්වා වඩා අඩු වර්ගයක්. හරි? අඩු වන්නේ නැත. නමුත් ප්‍රායෝගිකව මේ සිදු කරන විට අවශ්‍ය ආයාසය බාරෙන් 4න් 1 දක්වා අඩු වන්නේ නැත. මෙයට හේතුව පද්ධතියේ තියෙන මොකද්ද පුතා? ඝර්ෂණය. මොකද්ද පුතේ? ඝර්ෂණයයි. එනම් යන්ත්‍රයකින් ලැබෙන යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතයට වඩා මොකද කියන්න පුතා අඩු අගයක් වෙන. කියන්න පොඩි ප්‍රශ්නයක් විදියට ගමු. යාන්ත්‍රයකින් ලැබෙන යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතයට වඩා අඩු වගේ ප්‍රායෝගිකව සිදු කරන විට අවශ්‍ය ආයාසය බාරේ හතරෙන් එකක් දක්වා ඉහත ගැටලුවේදී අඩුවන්නේ නැත.
මෙයට හේතුව කුමක්ද? මෙයට හේතුව කුමක්ද? මෙයට හේතු කුමක්ද? ධ්‍යාන පිළිතුර පුතා. පද්ධතියේ ඇති ඝර්ෂණය. පද්ධතියේ ඇති ඝර්ෂණය මීට හේතුයි. පද්ධතියේ ඇති ඝර්ෂණය මීට හේතුයි. මොකද ඝර්ෂණය හරියට අකුරු ලියන්න. මේ ඒ වචන ලියවෙන්න ඕන හරියට විද්‍යාව 10 ශ්‍රේණියේදී ඔය පාඩම ඝර්ෂණේ පාඩම වෙනම තියෙනවා ඒක කතා කරමු. දැන් බෝලයක් ගන්නවා. හිතන්නකෝ මේ අහගන්න ඉස්සරහ. බෝලයක් ගන්නවා. පිට්ටනිය දිගේ බිම දිගේ ඔහොම අරිනවා. ඒ බෝලේ නවතින්නේ ඇයි යම් තැනක? පිට්ටනිය දිගේ බෝලයක් අපි ඔහොම දිගට අරිනවා. ඒක නවතින්නේ කේන්ද්‍ර ඇති කෙනෙක් ආපස්සට තල්ලු කරනවා. ගැන්නේ බෝලේ වලක්වන්න බලනවා කවුරු හරි පේන්නේ නැති කෙනෙක්. කවුද ඒ පේන්නේ නැති කෙනා? ඝර්ෂණය. ඒ පේන්නේ නැති කෙනා පුතා ඝර්ෂණය. ඝර්ෂණය නොමැතිනම් මෙයා මේ බෝලේ අනන්තය දක්වා ඒ වේගයෙන්ම යයි. ඒ නිසා මතක තියාගන්න මේ ඝර්ෂණය පේන්නේ නැහැ. දැන් මම මේ මවුස් එක අරගෙන මෙහෙම මේස උඩ මෙහෙම තල්ලු කරගෙන ඔහම ඉස්සරහට යනවා පුතේ මේ. මෙහෙම යනකොට ඉස්සරහට මේක පෘෂ්ඨයෙන් ආපස්සට මොකද දෙන්නේ පුතා? ආකර්ෂණ බලයක් එනවා. එහෙනම් මතක තියාගන්න ඔය ඝර්ෂණය කියන කතාව. හරි, ඝර්ෂණය. එතකොට ඒක අපි ඉස්සරහට පුළුල්ව කතා කරනවා. දැනට අර කියපු කතාව මත දැන් මේ වයර් එක දිගේ මෙතනට එන්නේ මොනවද? කරන්ට් එක. ඒ කියන්නේ ධාරාව. ධාරාව එනවා පේනවද පුතා? ධාරාව වෙනවා පේනවා. දැන් අර දැන් මේක මේ දාලා තියෙනකොට ලැප් එකට කරන්ට් එක ගහලා එතකොට ඔය කම්බි මේ වයර් එක දිගේ කරන්ට් එක එනවා පේනවද? නෑ. ඒ සමහර ඒවා තියෙනවා පුතා පේන්නේ නෑ. එනවා පේන්නේ නෑ. මේක ලයිට් එකක් දැම්ම නම් පේයි එනවා කියලා. නැත්තම් පේන්නේ නෑ. දැන් මේ වයර් එක දිගේ කරන්ට් එක එනවා පේන්නේ නෑ. ඉතින් ඒවා හරි ප්‍රැක්ටිකල් පුතා. හරි, එතකොට තේරුම් ගන්න හැම දෙයක්ම අපි විද්‍යාත්මක කරුණු විදියට ඉගෙන ගත්තら හැම දෙයක්ම පේන්නේ නෑ. පේන්නේ නැති දේවල් තියෙනවා. පේන ඒවා තියෙනවා. ඉතින් ඒ වගේ වෙනස් වෙනවා පුතේ, මතක තියාගන්න. ඊළඟට ලියන්න පුතා. ප්‍රධාන කාර්ය. ඊළඟ ප්‍රශ්නේ ප්‍රධාන කාර්ය. ප්‍රධාන කාර්ය. මේ යනු කුමක්? ප්‍රධාන කාර්ය යනු කුමක්? දැන් ඉස්සරහ බලන්න. මේ ටික හොඳට තේරුම් ගමු සියලු දෙනා. ප්‍රධාන කාර්යය මොකක්ද? ඉස්සරහ බලන්න. මුලත වටින දරකට එන්න හදන්නේ කොට හොඳට අහගන්න. ලොරියක් තියෙනවා. මිනිස්සු ලොරිය තල්ලු කරනවා. මිනිස්සු 10ක් විතර එකතු වෙලා ලොරිය තල්ලු කරනවා. ලොරිය මේ රෝදේ එක්ක ඉස්සරහ රෝදේ, එහෙම නැත්නම් පස්ස රෝදේ යම් කිසි චලනය වන දුරක් මෙතනත් ඉස්සරහ රෝදේ වෙන්න ඕන. යම් කිසි දැන් චලනය වන දුරක් තියෙනවා නම් දශමයක් හරි චලනය වෙනම් එතන තමයි පුතා මොකද සිද්ධ කරා කියලා සිද්ධ වෙලා ලෙස සැලකෙන්නේ. මොකද පුතා කාර්යයක් සිදු වෙලා තියෙන්නේ. මොකද කාර්යයක් සිදු වෙලා තියෙන්නේ. ඒතර කාර්යයට අපි ගන්නෙ මොකද පුතා? යොදන බලය
වැඩි කරනවා පුතේ. මොකෙන්ද? ගමන් කරන දුරෙන් යොදන බලය වැඩි කරනවා පුතේ. මොකෙන්ද? ගමන් කරන දුරෙන් කාර්ය යොදන බලය වැඩි කරනවා පුතේ. මොකෙන්ද? ගමන් කරන දුරෙන්. තොර දැන් මේ මිනිස්සු 10ක් එකතු වෙලා වුණත් මේක දශමයක්වත් තෙල්ලිලා නැහැ. නමුත් මිනිසුන්ට හොඳටම දාඩිය දාලා ඒ මිනිස්සු කාර්යයක් කරා ලෙස සැලකෙනවද? හරි අසාධාරණයි. ඒ මිනිස්සු කාර්යයක් කරා ලෙස සැලකෙනවද? කාර්යයක් කරන්න නම් මොකද වෙන්නේ? යම් කිසි දුරක් තල්ලු වෙන්නේ නැත්තම් කාර්යයක් සිදු වෙන්නේ නැහැ. එතකොට පුතා දැන් ඔතන ප්‍රධාන කාර්යය හොඳට බලා ගන්න. හොඳට බලන්න ප්‍රධාන කාර්යය. ප්‍රධාන කාර්ය කියන්නේ පුතා අපි මොකද කරන්නේ? ආයාසයේ යොදලා එයාව යම්කිසි දුරක් ගමන් කරනවා නම් එහෙනම් එතන තමයි අපි ගන්න පුතා මොකක්ද පුතා? ප්‍රධාන කාර්ය. අපි යොදලා අපි ලීවරය මත දීලා එතනින් සිදු කරන කාර්ය තමයි පුතා මොකක්ද? ප්‍රධාන කාර්ය. එහෙනම් ප්‍රධාන කාර්යයට දැන් මම මේ බලය වැඩි කිරීම දොර කිව්වනේ. දැන් අපි යොදන කාර්ය නිසා අපි මේ බලය ගන්න මොන බලය විදියටද පුතා? ආයාස. ආයස්. එතකොට ඊළඟට පුතා මෙතන දුර ගන්න පුතා මොකක් කියලාද? ආයාසයේ විස්ථාපන. ආයාසයේ විස්ථාපන. ඊළඟට දැන් ඔන්න අපි කාර්ය සිදු කරනකොට යන්ත්‍රය අපිට කරන මොකද්ද? යන්ත්‍රය විසින් අපිට කාර්යයක් සිදු කරනවා. ඒ කාර්ය මොකක් කියලාද හඳුන්වන්නේ පුතා? මේක ප්‍රධාන ඒක කියන්නේ මොකද්ද පුතා? ප්‍රතිදානකා. පටලගන්න. ප්‍රතිදානකා. ඒක මොකද්ද? ප්‍රතිදානකාර. එහෙනම් මොකද්ද පුතා ප්‍රතිදානකාරය කියන්නේ? බාර. දැන් මෙතන ආයාස ලියලා තියෙනවා. මොකද්ද? බාරයේ වැඩි කිරීම, බාරයේ විස්ථාපන. බාරයේ වැඩි කිරීම පුතා මොකද්ද? බාරයේ විස්ථාපන. ඔන්න එකක් දැක්කා. ප්‍රධාන කාර්ය ඊට පස්සේ මොකද පුතා? ප්‍රතිදාන කාර්ය. බාරේ වැඩි කිරීම පුතා මොකද? බාරේ විස්ථාපන. එතකොට දැන් ඔයාට ලීවරෙන් සිදුවෙච්ච කාර්ය ප්‍රතිශතයක් ලෙස ගන්න ඕන. ලීවරෙන් සිදු කරෙච්ච කාර්ය ප්‍රතිශතයක් ලෙස ගත්තොත් අපි කාවද දැන් ඔතනදී උඩට ගන්න, කාවද යටට ගන්න? ලීවරයට ප්‍රධානය කළ කාර්යයට ලීවරෙන් කාර්යයක් සිදු කරලා. එතකොට පුතා දැන් ඔතනදී මොකද්ද මේ කාර්ය ප්‍රතිශතයක් ලෙස දක්වන්න ඕන? එහෙනම් මේ කාර්ය ප්‍රතිශතයක් ලෙස දක්වනකොට ඔන්න කාර්ය ප්‍රතිශතයක් ලෙස කාර්ය ප්‍රතිශතයක් ලෙස කොයි කාර්යද එතකොට උඩට ගන්න? කොයි කාර්යද උඩට ගන්න පුතා? අපි ලීවරයට ප්‍රධානය කළ කාර්යයට ලීවරයෙන් සිදු වෙච්ච කාර්ය ප්‍රතිශතයක් ලෙස ගත්තාම් පුතා බලන්න පුතා උඩට එන්නේ මොකක්ද? මේ ප්‍රතිදාන කාර්ය. යටට එන්නේ කවුද පුතා? ප්‍රධාන කාර්ය. ප්‍රතිශතයක් ලෙස දක්වනකොට පුතා මේක වැඩි කරනවා කීයද පුතා? 100. මේක වැඩි කරනවා පුතේ කීයද? 100. එතකොට බලන්න පුතා මෙන්න කාර්ය ප්‍රතිශතයක් ලෙස අපි කතා කරනකොට අපි මේක හඳුන්වනවා මොකක් කියලාද පුතා? ටිකක් අමාරුයි වචන අහලා නැති නිසා. කලින් යන්ත්‍රයක කාර්යක්ෂමතාව. යන්ත්‍රයක මොකද පුතා? කාර්යක්ෂමතාව. සමානයි පුතා මොකද්ද? ප්‍රතිදාන කාර්ය මොකද්ද පුතා? ප්‍රධාන කාර්ය. එතකොට කාර්යක්ෂමතාව හොයනකොට දැන් මේ ටික ඊට පස්සේ අර්ථකථනය දැන් මේ ලිව් එකම ආයි මෙතනට ලියලා ආපස්සට ගියාට පස්සේ ආයිත් වෙන සූත්‍රකට අපි ගමන් කරනවා. ඒක මම ඉතින් තව චුට්ටකින් කියා දෙන්නම්. අපි දැනට අපි දැන් මේ ටික සඳහන් කරගෙන ලියන පුතේ ප්‍රධාන කාර්ය අනු කුමක්?
ලීවරය මත අප කරන කාර්ය. ලීවරය මත අප කරන කාර්ය ප්‍රධාන කාර්ය නම් වේ. ලීවරය මත අප කරන කාර්ය ප්‍රධාන කාර්ය නම් වේ. ඊළඟ ප්‍රශ්න ලියන පුතා ප්‍රධාන කාර්ය සෙවීම සඳහා භාවිතා කරන සමීකරණය සඳහන් කර. ප්‍රධාන කාර්ය සෙවීම සඳහා භාවිතා කරන සමීකරණය සඳහන් කර. ප්‍රධාන කාර්ය සෙවීම සඳහා භාවිතා කරන සමීකරණය සඳහන් කරනවා. ලියන්න පුතා ප්‍රධාන කාර්ය සමානයි ආයාසය වැඩි කිරීම ආයාසය විස්ථාපනය. ඊළඟ පුතා ප්‍රතිදාන කාර්ය යනු කුමක්. ප්‍රතිදාන කාර්ය යනු කුමක්. ඔවා ටිකක් මහන්සි වෙලා හරි පාඩම් කරගන්න වෙනවා. ප්‍රතිදාන කාර්ය යනු කුමක්. ලීවරයෙන් කෙරෙන කාර්. ලීවරයෙන් කෙරෙන කාර්. ලීවරෙන් කරන කාර්. ඊළඟට ලීවරේ කාර්යක්ෂමතාව ප්‍රතිශතයක් ලෙස. ලීවරේ කාර්යක්ෂමතාව ප්‍රතිශතයක් ලෙස. ලබා ගැනීමට භාවිතා කරන ලීවරේ කාර්යක්ෂමතාව ප්‍රතිශතයක් ලෙස ලබා ගැනීමට භාවිතා කරන
समीकरण संधान करा। नहीं कर लिया होता। लीवर है का कार्यक्षमता प्रतिशत अक्ले से किया लगा दी। नहीं कर लिया। प्रतिदान कार्य विधि में प्रधान कार्य वैधिक विधि में इसलिए हेमत तीसरा माता का दिया गन्ना අපි යොදන එක යටට ගන්නවා කියලා. අපි යාන්ත්‍රවාසිය කතා කරන කොටත් භාරය බෙදීම ආයාසය කියලා ගත්තේ අපි යොදන බලය යට. මෙතනදී කාර්යක්ෂමතාව දක්වන කොටත් අපි යොදන බලය තමයි ප්‍රධාන කාර්යයට යන්නේ. ඒක නිසා එතනදී මේ ආකාරයටමයි ගලපන්නේ. ලීවරයක කාර්යක්ෂමතාව ප්‍රතිශතයක් ලෙස. මේක වරහන්න තුනක්. දීවරයක කාර්යක්ෂමතාව වරහන්න තුන ප්‍රතිශතයක් ලෙස ප්‍රධාන කාර්ය බෙදීම ප්‍රතිදාන කාර්ය වැඩි කිරීම සිද්ධ. ඔබ ඊළඟ ප්‍රශ්න ඔබ ඔබ ඊයට ඉගෙන ගත් ඔබ යටි කරගත් ඔබ යටි කරගත් ඔබ යටි කරගත් කාර්යක්ෂමතාව ඔබ යද ඉගෙනගත් කාර්යක්ෂමතාව ස්ටොයන සමීකරණය කාර්යක්ෂමතාව ස්ටොයන සමීකරණය යාන්ත්‍රවාසිය හා ප්‍රවේග අනුපාතය යාන්ත්‍රවාසිය හා ප්‍රවේග අනුපාතය ඇසුරින් යාන්ත්‍රවාසිය තමා ප්‍රවේගානුපාතය ඇසුරින් පරිවර්තනය කර දක්වා. දැයිසරවල. ඔබ ඉස්සල්ල ඉගෙන ගත්තා යාන්ත්‍රවාසිය සමානයි භාරය බෙදීම ආයාස.
ඔබ ඉහත ඉගෙන ගත්තා ප්‍රවේග අනුපාතය සමානයි කලින්ම ප්‍රවේග අනුපාතය සමානයි ආයාසය විස්ථාපනය කියන්නේ ආයාස චලන දුර බෙදීම බාහිර චලන දුර දැන් ඔබ ඉගෙන ගත්ත සූත්‍රය ෆයිනලි කාර්යක්ෂමතාව සමානයි ප්‍රධාන කාර්ය ප්‍රතිදාන කාර්ය ඇසුරින් මම ලියනකොට මම කිව්වා ප්‍රධානම යටට එන්නේ මොකද්ද පුතා ප්‍රධාන කාර්ය උඩට එන්නේ මොකද්ද පුතා ප්‍රතිදාන කාර්ය මේක පර්සන්ටේජ් එක ප්‍රතිශතයක් ලෙස දැක්වුවොත් නැත්තම් කාර්යක්ෂමතාව සමානයි ප්‍රතිදාන බෙදීම ප්‍රධාන ප්‍රතිශතයක් ලෙස අහුවොත් විතරක් 100ෙන් වැඩි කරලා ගන්න දැන් ප්‍රධාන කාර්යට අත දක්වනවා ප්‍රධාන කාර්ය කියන්නේ මොකද්ද කියන්න ගන්න භාරය වැඩි කිරීම භාරය චලන දුර ප්‍රධාන කාර්ය කියන්නේ ආයාසය වැඩි කිරීම ආයාස චලන දුර ආයාසය චලනය වූ දුර මේක අමාරුවට හිතන්න එපා ලේසිම ලේසි අර කාර්යක්ෂමතාව සමානයි ප්‍රධාන ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රධාන කාර්ය ඊළඟට පුතා දැන් මෙතන එක දෙක කියලා ගත්තොත් මෙන්න පුතේ මෙතන තියෙනවා මොකද්ද භාරය බෙදීම ආයාසය කියලා තියෙනවා හරි එතන තියෙනවා මොකද්ද භාරය බෙදීම ආයාසය කෙලින්ම ගන්න පුළුවන් ඊළඟට පුතා එහා පැත්තේ තියෙනවා මොකද්ද භාරය චලනය දුර බෙදීම ආයාස චලන දුර එතකොට අපේ දැන් මේ සමීකරණය හරි මෙතනට අපිට දාන්න පුළුවන් මොකද්ද භාරය බෙදීම ආයාසය කියන්නේ කවුද පුතා යාන්ත්‍ර වාසිය කියලා දාන්න පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ මොකද්ද? භාරය චලන දුර බෙදීම ආයාස චලන දුර. ඒක මොකද්ද පුතා? ප්‍රවේග අනුපාතය නෙමෙයි. ප්‍රවේග අනුපාතය කියන්නේ මොකද්ද? ආයාසය චලන දුර භාරය චලන දුර කියලා. එහෙනම් මේ දෙන්න පුතා මොකද කරන්නේ? අපි ඊළඟට කරන්නේ මේ දෙන්න අවම තියනවා. තියලා පුතා මේ දෙන්නව මම උඩ යට මාරු කරලා යටින් දාන ආයාසය චලන දුර බෙදීම භාරය චලන දුර මං කරපු එක තේරුණාද බලන්න නැවතත් මං එක මං පැහැදිලි කරන්න මෙතන තියනවා කියන්නකෝ හතරෙන් එක කියන සංඛ්‍යාව හරි මෙතන තියනවා කියන්නකො අටෙන් දෙක කියලා සංඛ්‍යාව මේ හතරෙන් එක ඒක මම නියතාවයක් ඒ කියලා ගන්නවා ඒ බෙදීම මේ ගන්න මේක මට තව විදියකට ලිව්ව හැකි කොහමද මෙයාම මෙහෙන් තියලා මේ අට මෙතන යනකොට මම උඩට යනවා මේක මොකද වෙන්නේ යටට යනවා අන්න ඒ වගේ වැඩක් තමයි මම මේ කරන්නේ ඒක තේරුණාද ඒක අමාරුයි තේරුම් ගන්න නමුත් ඔයාලට තේරුම් ගන්න බැරි වෙන්නේ නැහැ. දැන් අපි හිතන්නකො මෙහෙම. හරි. භාගෙ බෙදන්න ඕන කීයෙන්ද? හතරෙන් තුනෙන්. භාගෙ බෙදන්න ඕන හතරෙන් තුනෙන්. දැන් ඔයාලා මේ ගණිත කර්මය කොහොමද කරන්නේ? භාගෙ හතරෙන් තුනෙන් බෙදන්න කොහොමද? භාගෙ ඕමම තියලා මොකද කරන්නේ? මෙයා උඩ යට මාරු කරලා වැඩි කරනවා. තේරුණාද? මේ භාගය ඔහොමම තියලා හතරෙන් තුන උඩයට මාරු කළා තමයි මෙතන වැඩි කරන්නේ. එතකොට අන්නේ වගේ තමයි පුතා දැන් අතනක් මොකද්ද අපිට අවශ්‍ය කෙනා ඉන්නේ උඩ. භාරය චලන දුර ආයාස චලන දුර නමුත් මෙතන සමීකරණය තියෙන්නේ මොකද්ද පුතා ආයාස චලන දුර බෙදීම භාර චලන දුර කියලායි තියෙන්නේ. එහෙනම් අපි ඒකට මොකද කරන්නේ පුතා අපිට ඕනනම් මේක ලිව්වෑ මෙහෙම මේ ප්‍රවේග අනුපාතය සමානයි ආයාසයේ චලන දුර බෙදීම භාර චලන දුරනේ
අපිට මේක ලිව්වේ හැටි මේ ප්‍රවේග අනුපාතය යටට දානවා. එක යට ප්‍රවේග අනුපාතය කියලා දාපු ගමන් මෙතන මෙයාලා උඩයට මාරු වෙනවා. එතකොට බාහිර චලන දුර වේදීම මොකද කියන්නේ? ආයාස චලන දුර. එතකොට ආන එකෙන් අච්චර ඕනේ නැහැ කෙලින්ම. මොකද්ද මේ බාහිර චලන දුර වේදීම ආයාස චලන දුරට කෙලින්ම ආදේශ කර හැකි මොකද්ද? එක යට ප්‍රවේග අනුපාතය. කොහකද ලේසි? මෙහෙම අරන් යන එකද ලේසි, අරම යන එකද? ඈ කොහකද ලේසි? කොයි ක්‍රමයේද ලේසි? කියන්න ඕන අදහස්. දැන් ප්‍රධාන සූත්‍ර මේකනේ, කාර්යක්ෂමතාව සමානයි ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රධාන කාර්ය. ඊට පස්සේ ප්‍රතිදාන කාර්යයට අත දැක්වීම දුන්නා, භාරය වැඩි කිරීම භාර චලන දුර, ආයාස වැඩි කිරීම ආයාස චලන දුර. මේ දෙන්නා කොටු කරා. මෙතන ඉන්න කෙනාව ප්‍රවේග අනුපාතයට දැන් දක්වන්න එපා. ඒක නිසා ඒක මං උඩයට මාරු කරලා මෙතනට ලිව්වා. ලියලා මේ සමීකරණයට අපිට ගලපන්න පුළුවන්. මට හිතෙන්නේ ඒක ලේසි. අරක නැත්තම් මේක එක යට ප්‍රවේග අනුපාතය දාලා මෙතන ආපහු මාරු කරලා පෙන්නුවත් ඒකමයි වෙන්නේ. හරි. ඉතින් එච්චර ඕනේ නැහැ. මෙතන මේ දෙන්න උඩයට මාරු කරලා යටට දානවා කියන එක ලේසියිනේ. හරි. එතකොට ඒක එතනින් ගන්න. එතකොට පුතා මෙතන එන්න මොකද්ද බාහිර බෙදීම ආයාසය කියන්නේ? මොකද්ද යාන්ත්‍ර වාසි. ඊළඟට පුතා මෙතන එන්න මොකද්ද පුතා ප්‍රවේග අනුපාත. එහෙනම් මේ තියෙන මොකද්ද පුතා? කාර්යක්ෂමතාව. කාර්යක්ෂමතාව ප්‍රතිශතයක් ලෙස ප්‍රතිශතයක් ලෙස ප්‍රතිශතයක් ලෙස යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතය වැඩි කිරීම සිදු. දැන් ඔයා මෙතන්ට මේකට තමයි ආදේශ කරේ මොකද්ද? මෙන්න මෙයා. එයාට තමයි මේ යාන්ත්‍ර වාසිය මෙයා ආදේශ වුණේ මෙන්න. ඊට පස්සේ මෙයාට තමයි ආදේශ වුණේ මොකද්ද? ප්‍රවේග අනුපාතය කියලා. එහෙනම් ඔය විදිහටයි සම්පූර්ණ වෙන්න ඕනේ. මේ සියල්ල උඩ ඉඳන් යටට ලියන්න. අච්චුපදේ තියෙනවා. නමුත් මං ලියපු එක ටිකක් ඔගොල්ලන්ට මං හිතනවා ඊට වඩා පැහැදිලිද. හදන්න පුතේ ටක. මෙතන චලන වූ දුර කියලා ගන්න. චලන දුර කියනවට වඩා චලන වූ කිව්වොත් තව ලස්සන. හැමදාම චලන වූ දුර.
එතන එහෙම අමාරුවක් වෙන්න බෑ. මුලින්ම දුන්නේ අන්තවාසිය, භාරය බෙදීම ආයාසය, ප්‍රවේගානුපාතය, ආයාසය චලන දුර බෙදීම භාර චලන දුර. ඊට පස්සේ ඒ දුන්න සමීකරණය එක යට ප්‍රවේගානුපාතය කියලා ගත්තා, අර දෙක මාරු කරා. ඊට පස්සේ කාර්යක්ෂමතාව සමානයි ප්‍රධාන කාර්ය බෙදීම ප්‍රතිධාන කාර්ය ආදේශ කරගෙන ගියා. අවසානයේ කාර්යක්ෂමතාව සමානයි යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේගානුපාතය සුලින් ගත්තා ප්‍රතිශතයක් ලෙස මෙතනට ගැලපුවා. මේක එක පළවෙනි සමීකරණය, මේක දෙවන සමීකරණය. මෙතන කියන්නේ එක දෙක සමීකරණ ආදේශ. එක දෙක සමීකරණ ආදේශ. පොතන දිවක් වෙනසක් වෙන්න බෑ. හරිද පුතේ? මගන ගන්න පොත්සත්යක් ලෙස කාර්මික. හරි, ඊට වෙන දේවල් ලියා ගන්න ඉච්චරයි ගන්නවන්නේ. ඔව්, හරියට කරන්න ඕන පුතේ. උඩින් උඩින් කළා වැඩක් නැහැ. ඕගොල්ලොන්ට විභාගෙට ගියාම ගාණක් දුන්නාම හදා ගන්න බැරි වෙනවා. ඉවරද සෙනිති, තනුගී, වගීෂා, එවින්දි ඉවර නම් අතෝස්. මොකුත් නෑ, සූත්‍ර ටික පාඩම් කරගන්න පුතේ. මොකද්ද යාන්ත්‍ර වාසිය සමාන ඔන්න පාඩම් කරා මාත් එක්ක. යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය. ඊට පස්සේ ප්‍රවේගානුපාතය සමානයි ආයාසයේ චලන දුර බෙදීම භාරයේ චලනයේ උදුර. ඊට පස්සේ ප්‍රධාන කාර්ය සූත්‍රය සමානයි ආයාසයේ වැඩි කිරීම ආයාස චලන දුර නැතනම් විස්ථාපනය. ප්‍රතිධාන කාර්ය සමානයි භාරය වැඩි කිරීම භාරය චලන දුර. ඉතින් ඒවා ඔළුවේ තියාගෙන ඒක මේක කන්වර්ට් කරන එක තමයි අවසානට කරන්නේ. එතකොට රතු පාට කොටුවක් දාලා තියෙනවා, හොඳට බලන්න සියලු දෙනා. ඕනම යන්ත්‍රයකට, ලීවර් වලට විතරක් නෙමෙයි, ඕනම යන්ත්‍රයකට පහත සමීකරණ භාවිතා කරන්න පුළුවන් කියලා. එහෙනම් ඒවා ගෙදද්දි ලියන්න, මං ප්‍රශ්නයක් දෙන්නම්, ඒක ගෙදද්දි ලියන්න. ලීවර සඳහා පමණක් නොව මේවා ටිකක් ලියන තරමට තමයි ඕගොල්ලොන්ට හරියන්නේ. ඔන්ලයින් දරුවෝ කොබන් අතවසන් ඉවරයි. ඔන්ලයින් දරුවෝ ඉවරයි අතවසන්. සෙනිති, තනුගී, වගීෂා ඉවර නැද්ද? තනුගී හරිද පුතේ? ලීවර සඳහා පමණක් නොව ඕනෑම යන්ත්‍රයක් සඳහා
දීවර සඳහා පමණක් නොව ඕනෑම යන්ත්‍රයක් සඳහා යාන්ත්‍ර වාසිය ඕනෑම යන්ත්‍රයක් සඳහා යාන්ත්‍ර වාසිය කමා ප්‍රවේග අනුපාතය යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතය තමා කාර්යක්ෂමතාව සෙවීම සඳහා භාවිතා කළ හැකි භාවිතා කළ හැකි සමීකරණ සඳහන් කරන්න. ලීවර සඳහා පමණක් නොව ඕනෑම යන්ත්‍රයක් සඳහා යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතය කාර්යක්ෂමතාව සෙවීම සඳහා භාවිතා කළ හැකි සමීකරණ සඳහන් කර. පැන්සලෙන් දාගන්න 92 පිටුව කියලා එතන ඒක ගෙදදි ලියාගන්න යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය ප්‍රවේග අනුපාතය සමානයි ආයාසය චලන දුර බෙදීම භාරය එම කාලය තුළ භාරය චලන උදුර කාර්යක්ෂමතාව සමානයි යාන්ත්‍ර වාසියදීම ප්‍රවේග අනුපාතය වැඩි කිරීම සීය. ඊළඟට ඉක්මනට එන්න. ක්‍රියාකාරකම් මම ඔක්කොම ලියවන්න නැහැ. තේරුම් ගන්න ඕනේ ඒවා ටික තේරුම් ගමුම. ක්‍රියාකාරකම 15 දෙක. දැන් ඔය අපි කතා කරේ ලීවර කියන්නේ එක සරල යන්ත්‍ර වර්ගයක්. ඊළඟට 15 දෙකේ තියෙනවා පුතා. ඊළඟ දෙවන සරල යන්ත්‍ර වර්ගය මොකද්ද පුතා? ආනත තලය. හරි? අපිට එකපාරට පල්ලෙහා ඉඳන් උඩට උස්සන්න බැරි වස්තුවක් ආනතලය දිගේ තල්ලු කරගෙන මොකද කරන්න පුළුවන්? පහසුවෙන් උඩට උස්ස ගන්න පුළුවන්. එතකොට ඒක තමයි යොතන්දි කියන්නේ. ආනතලය දිගේ වස්තුවක් ඉහළට ගෙන යන විට අවශ්‍ය ආයාසය ආනතියට අනුව වෙනස් වන්නේ කෙසේදයි සෙවීම. එතකොට ආනතිය අඩු වුණොත්ද වැඩි වුණොත්ද අපිට මොනවා හරි උඩට උස්සන් යන්න පහසු කියන එක. එතකොට ඒකේ උත්තරය කියන්න බලන්න. ඔයා මට කියන්න ආනතිය අඩු වුණොත්ද ආනතිය වැඩි වුණොත්ද අපිට වස්තුවක් උඩට අදින්න ලේසි. ඔය යට තියෙනවා උත්තරය පුතා. මොකද ආනතලයේ ආනතිය වැඩි වෙන විට ආයාසය වැඩි වෙන බවත් ආනතලයේ ආනතිය අඩු වෙන විට ආයාසය මොකද වෙන්නේ පුතා? අඩු වෙන බවත් ඔබට දැකගත හැක. ආයාසය අඩු වීම යාන්ත්‍ර වාසිය මොකද වෙන්නේ පුතා? වැඩිවීම සිදු වෙන ඇත. එහෙනම් ගෙදදී උත්තර ලියන්න මේ ප්‍රශ්න ලියාගන්න. ආනතලයක ආනතිය වැඩි වන විට ආයාසය අඩු වේද වැඩි වේද? ඊළඟ ප්‍රශ්නය ආනත තලයක ආනතිය ආනත තලයක ආනතිය අඩුවන විට යෙදිය යුතු ආයාසය
යෙදිතු ආයාසය අඩු වේද වැඩි වේ? මගත උත්තරේ ඒ දෙවැනි එකට පුතා ඔයා කියන්න බලන්න. ආනතලියක ආනති අඩුවන විට යෙදිය යුතු ආයාසය අඩුද වැඩිද? දැන් මෙහෙම හිතන්නකො පුතේ, මේ මෙන්න බෑ, මේ ලොකු බෑවුමක් තියෙනවා. හරි, ලොකු බෑවුමක්. හරි, තව බෑවුම වැඩි කරමු. කොබල මෙන්න බෑවුම, මේ බෑවුම තියෙනවා. මෙතන තියෙනවා ගලක්. ඔයා මේ ගල උඩට අදිනවා. දුණු තරාදියක් ඔන්නම් සෙට් කරලා මේ බලය බලා ගන්න පුළුවන්. ඊළඟට මේ ගලම ආනතලි අඩු තැනක ඉහළට අදිනවා. මේ දුණු තරාදියක් භාවිතා කරලා මේක බලන්න පුළුවන්. මේ අදින බලය. මේකෙදිද යෙදිය යුතු බලය අඩු, කෝකෙදිද යෙදිය යුතු බලය වැඩි? මේකෙදි යෙදිය යුතු බලය අඩුද වැඩි? අඩු. මේකදී යෙදිය යුතු බලය මොකද කියන්න පුතා? අඩු. මෙතන ආනතිය වැඩි නිසා යෙදිය යුතු බලය මොකද කියන්නේ? වැඩි. යෙදිය යුතු බලය මොකද කියන්නේ? වැඩි. මෙතනදී අඩුයි, මෙතනදී මොකද කියන්න පුතා? වැඩි. එතකොට හරියට තේරුම් ගන්න පැහැදිලිව, මෙතනදී මොකද කියන්නේ? යෙදිය යුතු බලය අඩුයි, මෙතනදී මොකද කියන්න පුතේ? යෙදිය යුතු බලය වැඩි. තේරුණාද ඒක? දැන් නිකන් හිතන්න, සරල කතාවක් පුතේ. වාක්කාරී වස්තුවක් තියලා අපි ආනතලය දිගේ ඔහොම උඩට අදිනු. ආනතලය ආනතිය වැඩි වෙනකොට මොකද වෙන්නේ? විද්‍යුත් බලය අඩු. හරි, ආනතලය ආනතිය වැඩි නම් විද්‍යුත් බලය වැඩි. එතන ආනතලය ආනතිය අඩු නම් විද්‍යුත් බලය අඩු. ඉතින් මේ ආනතිය කියන පුතා මේක 30ට ආනතිය, මේක අංශක 60යි නම් මේක අංශක කියලා 30යි. ඒක බලන්න වෙනස. එහෙනම් පැහැදිලි ඕනෝක හඳුනා ගන්න පුතේ. එතෙන්දී තොර ආනතලයේ ආනතිය වැඩි වෙන විට ආයාසය වැඩි වෙනවා, ආනතලයේ ආනතිය අඩු වෙන විට යෙදිය යුතු ආයාසය අඩු වෙනවා. තේරුණාද ඒක පුතේ? දිනලක හරිද? තේරුණාද? මේක පොඩක් ඔළුව ගන්න, අපරාධ නැත්තම්. ඊළඟ ප්‍රශ්නේ යන පුතා, තොර ඒක ගෙදෙද්දි ලියන්න. එදිනදා ජීවිතේදී, එදිනදා ජීවිතේදී ආනත්තලයේ යෙදෙන අවස්ථා. එදිනදා ජීවිතයේදී ආනත්තලයේ යෙදෙන අවස්ථා. පහක් සඳහන් කරනවා. එදිනදා ජීවිතයේදී ආනතලයේ යෙදෙන අවස්ථා කිව්වත් එකයි පුතේ, ප්‍රයෝජනවත් වන අවස්ථා කිව්වත් එකයි, ආනතලයෙන් සිදු කරන කාර්ය කිව්වත් එකයි. එනම් තගල පුතා ඒක ගෙදදි ලියන්න. මොනවද පුතා? පූන්නේ. පූන්නයක් පුතා පොළවට ගහනකොට මෙහෙම ගැහුවොත් තමයි මොකද කියන්නේ පුතා? ලේසි. මේක යට උල් කරලා ගැහුවොත්. ඊට පස්සේ පඩි පෙළක ඔබ දන්නවා මෙහෙම මේ. එතකොට පඩි පෙළක ආනතලයක් තියෙන්නේ. ඊළඟට මොකද්ද පුතා? ඉස්කුරුප්පු ඇණය, ඉස්කුරුප්පු ජැක්කුව. ඒවා පුතා ඔබට මතකද? දැකලා දැකලා තියෙනවද බලන්න? මෙහෙම තියෙන්නේ ඉස්කුරුප්පු ඇණය. ඔහොම. එතකොට පුතා මොකද වෙන්න? උල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඉනිමගත් මොකද්ද පුතා? ආනතලය. ඉනිමග අපි තැනකට නගිනකොට මේක ආනතිය තියලා ඒක කියන්න දෙනෙදි. ඉනිමග ඇල කරලා තිබ්බොත් අපිට නගින්න ලේසි, ඉනිමග ආනතිය අඩු කරලා තිබ්බොත් නගින්න ලේසි, ඉනිමග ආනතිය වැඩි කරලා තිබ්බොත් ලඟින් ලේසි. හරි, ආනතිය වැඩි වෙන්න වැඩි වෙන්න අපිට අමාරුයි නේ. ආනතිය බලන්න ඒකත් පොඩක් තේරුම් ගන්න පුළුවන්. ආනතිය වැඩි වුණොත් එහෙම මොකද වෙන්නේ පුතා? අපිට නගින්න අපහසුයි. එතන පොඩක් තේරුම් ගන්න, එක දෙපැත්තටම හිතෙනවා බඩ යන් ඉස්සරහට. එතකොට ඔය පහ ලියා ගන්න ගෙදදී. ඊට පස්සේ ලියන්න පුතා ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. ඔය ඔතන ගානක් මන් දෙන්නේ.
ඒ ගාන ඔබ හදන්න. තෙල් පිප්පයක බර එක බර තුන්සීයයි නිවුටන්. තෙල් පිප්පයක බර 300යි නිව්ටන් කි. ඕකට සමානුපාති ගානක් ඔය ගාන නෙමෙය. තෙල් පිප්පයක බර 300යි නිව්ටන් කි. එය මීටර් 4ක් දිග. එය මීටර් 4ක් දිග. ආනතලයක් දිගේ අනතලයක් යොදා එ මීටර් 4ක් දිග අනතලයක් යොදා ගෙන පොළවේ නොද කතාවක් යොදාගෙන පොළවේ සිට පොළවේ සිට මීටර් එකක් උසට ඒ ගාන බලන්න පුතේ. ඒක බලාගෙන ලියන්න. ඒකමයි මන් දෙන්නේ. පොඩක් අගයන් ටික වෙනස් කරනවා. මීටර් එකක් උස ලොරිය තට්ටුව වෙතට චලනය කෙරේ. ලොරිය තට්ටු වෙතට චලනය කෙරේ. ආනත්තලය දිගේ තෙල් පිප්පය ඉහළට තල්ලු කිරීමට අනතලෙ දිගේ තෙල් පිප්පේ ඉහළට තල්ලු කිරීමට අවශ්‍ය වූ බලය නිව්ටන් 100කි. අවශ්‍ය වූ බලය නිව්ටන් 100කි. අරක තියෙන 200 මම එක වෙනස් කරා නිව්ටන් 100කි. ඊළඟට අණු කොටස් ටික ටක් ගාලා ලියාගමු. මෙම ආනත තලයේ යාන්ත්‍ර වාසිය සොයන්න ලියන්න පුතේ. එක මෙම ආනත තලයේ ප්‍රශ්න ලියා ගන්න කමන්නේ. මෙම ආනත තලයේ යාන්ත්‍ර වාසිය සොයන්න. මෙම අනත්තලයේ ආන්ත්‍ර වාසිය සොයන්න. ලේසිම ලේසි. හරි ආදේශය දාන්න තියෙන්නේ. මෙම ආනත තලයේ රූල් 4ක් ඉදිරි තියන්න. මෙම ආනත් තලයේ ප්‍රවේග අනුපාතය සොයන්න. රූල් 4යි. මෙම ආනත් තලයේ කාර්යක්ෂමතාව සොයන්න.
ඒ ටිකම ලියාගෙන ලියමු. එතකොට ඊළඟ ප්‍රශ්නය අනුකොටස් 4 ප්‍රධාන කාර්ය සොයන. ප්‍රධාන කාර්ය සොයන. ඊළඟට ප්‍රතිදාන කාර්ය සොයන. ප්‍රතිදාන කාර්ය සොයන. ඊළඟට ප්‍රධාන කාර්ය හා ප්‍රතිදාන කාර්ය ඇසුරින් ප්‍රධාන කාර්ය හා ප්‍රතිදාන කාර්ය ඇසුරින් ප්‍රධාන කාර්ය හා ප්‍රතිදාන කාර්ය ඇසුරින් කාර්යක්ෂමතාව සොයන. ප්‍රධාන කාර්ය හා ප්‍රතිදාන කාර්ය ඇසුරින් කාර්යක්ෂමතාව සොයන්න. ඒ අච්චුපතේ තියෙන ගානේ වෙනස් කරේ පුතා භාරය ආයාසය විතරයි, මං දුර වෙනස් කරෙත් නෑ. ඒක හින්දා ඔයාට ප්‍රවේග අනුපාතයත් ඔයාගෙම එන්න ඕන. අන්තිමට ආනතලය කාර්යක්ෂමතාවත් ඔයාගෙමයි එන්නේ. මොකද ඔතන තියෙන පුතා ඔතන තියෙන්නේ පළවෙනියට එන්නේ 600 බෙදීම 200 වෙනුවට 300 බෙදීම 100. ඊළඟට 4 බෙදීම 1 එහෙමමයි. එතකොට 75මයි එන්නේ. එතකොට අනිත් ඒවත් ඒ අනුකූලවමයි යන්නේ. ඒක නිසා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ඊළඟ දවසට චූටි වැඩ කොටසක් තියෙන ඉතුරු වෙලා තියෙන්නේ තව. ඒ කියන්නේ සූත්‍රයක් සහිතව මේ චක්‍රයා අක්ෂ දණ්ඩ කතාවයි. ඊළඟට කප්පි වලට අදාළවත් අර සූත්‍රයමයි තියෙන්නේ. ආන්ත්‍රවාසීය ප්‍රවේග අනුපාතයක ගානක් තියෙනවා. ඊට පස්සේ කප්පි පද්ධති කියලා කතා කරලා පාඩම ඉවරයි එතන. හරි, ඉතින් විනාඩි 30කින් වගේ ටික ඉවර කරලා අපිට ඊළඟ පාඩමට කතා කරන්න පුළුවන්. නැනෝ තාක්ෂණයට ටියුට් එකක් දෙන්නම්. ගොඩක් කලාට ඊළඟ පාඩම් සියල්ලටම ටියුට් දෙන්නම්. එතකොට ඕගොල්ලොන්ට මේ ටික පාසුන් අපි ඉවර කරගමු. හරි. එතකොට ඒ විදිහට අර කරමු. ලබන සතියේ එතකොට 10 මාරටම එන්න පුතාලා. එතකොට 12:45 වෙනකොට එක්කගෙන යන්න එන්න කියන්නේ. එතකොට හරි. 10 මාර්ට්ම අපි පන්තිය පටන් ගමු. සිළු දෙනා එන්න 10 මාර්ට්. හරි, උනන්දුවෙන් වැඩ කරන්න, පාඩම් කරන්න. මම පේපර්ස් දාන්නම් ගෲප් එකට. ඒ පේපර්ස් දාන්නේ මම පුතාලා හොඳ දරුවෝ වගේ කරලා මට ගෙනත් දෙන්න. මම ප්‍රින්ට් කරලත් දෙන්නම්. ආයුබෝවන් සිළු දෙනාටම. නම් උසන්නයි පුතේ, අද පන්තිය මෙතන අවසන්. ¿Verdad? Esto no va a...